ඔයාගේ ඒ ලයිව් එක තමයි ආවේ නේ කොහමද අපි ඔන්න ගෝල් ෆේස් පීඩියට ඇවිල්ලා ඉන්නවා මේ අරගල භූමියේ ඉඳලා තාරොන්නේ නාට්‍ය වේදිකේ ලේකකේ දක්ෂ කරුණෙක් එක්ක තමයි අද පොතකින් එහා පොත් මේ පොතකින් එහා ප්‍රෝග්‍රෑම් එක මාෂි එක්ක අරගෙන ඉන්නේ එහෙනම් ඉතින් මයික් එක මේක කතා කරනවා එහෙම දේවල් සිද්ධ වෙනවා එක මයික් එකයි තියෙන අපි හරි සාමකාමීව මයික් එක බෙදාගෙන කතා කරනවා එහෙනම් ඉතින් අද එකතු වෙලා ඉන්නේ දිනිදු ප්‍රාත්ම ශ්‍රී බණ්ඩාර මේ මෙච්චර දිග නමක් ඇයි යන්නේ මම හිතන්නේ මගේ නම ගොඩක් වෙලාවට මේ මෂකේ මේ හැමෝම වරද්දනවා මට රිනිදු කියලා නම තියෙනවා ජිනිදු පද්මශ්‍රී බණ්ඩාර එතකොට පිනිදු වගේ නම් ගොඩක් තියෙනවා මම හිතන්නේ මේ මම ඉස්සෙල්ලාම හිතුවේ මේ Facebook එකෙන් කලින් මගේ විතරයි නම තියෙන කියලා පස්සේ මම Facebook එකේ ජිනිදු දෙතුන් දෙනෙක් දැක්කට පස්සේ තමයි මේ මම කල්පනා කරේ එකම එක්කෙනා මම නෙවෙයි කියලා හැබැයි මම හිතන්නේ ජිනිදු පද්මශ්‍රී බණ්ඩාර කියන්නලා ඇත්තන මට විතරයි වෙන්නේ අනිවාර්යයෙන්ම මොකද මේ මම හිතන්නේ මේ නමේම තියෙන හරි යුනික් ගතයක් මේ සමහරට කියනකොටත් පොඩි ගතියක් තියෙන දිනිදු පද්මශ්‍රී බණ්ඩාර මොකද ඊයේ මම ලයිව් එකට ඇවිල්ලා ජිනිදුගේ නම කියද්දි මට තේරෙනවා සාමාන්‍යයෙන් ජිනිදුගේ අම්මලා හිතන්නේ නැතුව ඇතනේ ජිනිදු මෙච්චර ලොකු වෙලා ඉවර වෙලා මෙහෙම නාට්‍ය වේදිකෙක් වෙයි ලේකකෙක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇතනේ මම හිතන්නේ නමම ගැලපෙනවා මේ ඔයාගේ දැන් මේ ඉන්න වෘත්තියත් එක්ක නෑ මේ ගොඩක් කට්ටිය මේ මගේ යාළුව හැම දවසල ඒ කාලේ ඒ කතාව කිව්වා මම හිතන්නේ මගේ මොකක් හරි ලොකු අපලයක් නිසා මේ ඒ කියන්නේ ජීයන් ඕනේ වුණා දාන්න ඊට පස්සේ ජීජී ඒකට එක එක ඒවා කල්පනා කරන්නේ ජින දාස සහ එක එක ඒවා මොම හරි අන්තිමට මේ ජිනිදු කියලා දාලා තියෙනවා ජින දාස කොහමද මෙහෙම නමක් ආවා නම් ජින දාස බණ්ඩාර ඔව් මනේ මම ඔය ඒත් මට හිතන අවුලක් නෑ කියලා සමහර කලාට මේ මේ පద్ම ශ්‍රී එක ගොඩක් කලාට පద్ම සිරි එකේ ගෙදර කියනවා මම ඉතින් එයාලට කියනවා නෑ පద్ම ශ්‍රී කියලා වෙනම කියලා කියනවා ඉතින් හරි ජිනදු මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ඔයාලා දන්නවනේ ඉතින් මම සාමාන්‍ය ප්‍රශ්න බලන් කතා කරන කෙනෙක් නෙමෙයි උනාට ජිනදුත් එක්ක කතා කරන්නේදී ප්‍රශ්න ටිකක් හදාගෙන මෙන්නේ උතන මොකද ජිනදු කියන්නේ විශේෂයෙන්ම මේ ගොඩක් ප්‍රශ්න විශේෂයෙන්ම අපේ මේ සාහිත්‍ය ශාස්ත්‍රයට වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට ඉස්සරහට එන්න ඉන්න ලොකු හස්තියක් ඒ වගේම අපේ ගොඩක් රසික රසිකාවෙ ඉන්න අපේ ජිනදුට එක එක ශාස්ත්‍රවලින් ඉතින් මේ ජිනදු මට මේ අහන්නම හේතුනේ මේ මෑතකදී විශේෂයෙන්ම මම ජිනදුව මුලින්ම දන්නේ ජිනදුගේ පොත්වලින් බව ඇත්ත. ඒ වුණාට මම ජිනදුගේ රසිකාවියක් බවට පත් වෙන මේ මාෂි හේමපාල කියන චරිතයේ ජිනදුගේ රසිකාවියක් බවට පත් වෙන හිතමතේ ආදරේ වේදිකා නාට්‍යයෙන්. හේතුව අවුරුදු ගානකට පස්සේ මම යනවා නුගේල සෙන්ට්‍රල් එකට ජිනදුගේ වේදිකා නාට්‍යයක් බලන්න. මට මතක විදිහට අපි ග්‍රන්ථකේදී හම්බෙච්ච දවසේ මම ජිනදුරුකෝ එන්න නුවරට වේදිකා නාට්‍ය අරගෙන ගිහලා ඉතින් මම යනවා ගිහිල්ල ඉවරලා. ඇත්තම කිව්වොත් එහෙම වේදිකා නාට්‍ය බලල ඉවරනකොට අර සංවේදී වෙන්නේ කි උපරිම විදියට සංවේදී වෙලා ඒකේ ආදරය කරන්න ඕන තැනදි මාත් ආදරය කරලා අඬන්න ඕන තැනදි මාත් කඬලා hina වෙන්න ඕන තැනදි මාත් hina වෙලා මේ ජිනදුලත් එක්කම මේ වේදිකා නාට්‍යය ඇතුලේ ජීවත් වුණා කිව්වත් හරි ජිනදු ඇත්තටම ඇයි හිතුමතේ ආදරය වගේ වේදිකා නාට්‍යයක් හදන්න හිතුව ඇයි ඒ වගේ තේමාවකට අපි හිතුවටත් වැඩිය වෙනස්ම තේමාවක් ඒකේ තියෙන්නේ සමහර අයට ඒක තේරුම් ගන්නත් අමාරුයි කියලා හිතනවා මට අවසානයේ වෙද්දි සමහර අයට ප්‍රශ්න තියෙනවා මේ මොකද්ද වෙන්නේ කියන එක ඇයි හිතුමතේ ආදරය වගේ වේදිකා නාට්‍යයක් හදන්න හිතුව ඇයි ඒ වගේ තේමාවකට යන්න හිතුනේ හොඳ ප්‍රශ්නක් මාෂියක් ඉස්සෙල්ලාම මේ හීනාරම් පාර හිටන් කියලා නාට්‍යයක් ලියනවා නෑ ඒ කියන්නේ නාට්‍ය මගේ මේ මේ පළවෙනි මගේ දිගු නාට්‍ය මේ වෙනකොට නාට්‍ය මම කොහොමත් හයක් විතර මම කරලා තියෙනවා නිෂ්පාදන ඒ අතරතුරේ හිතුමතේ ආදරයට කලින් නාට්‍යයක් ලියනවා හීනාරම් පාර හිටන් කියලා ඉවරලා ඒක උද්ඝෝෂණයක් එක්ක මේ උද්ඝෝෂණයක් වෙන වෙලාවේ පාලමක් යට හම්බ වෙන චරිත කීපයක් කොහොම හරි මේ මගේ මේ දෙවෙනි උපාධිය මේ කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය නාට්‍ය අරංකලාවක් කරනකොට ඒකේ අවසන් පරීක්ෂණයට මම නාට්‍යයක් කරන්න ඕනි වෙනවා. ඒ නාට්‍යයට මේ මම හීනාරම් පාර හිටන නාට්‍ය තමයි නිෂ්පාදනය කරන්න කල්පනා කරන්නේ. හැබැයි එතනදී නාට්‍යයක සර්වකාලීන බව, ඒ කියන්නේ හැමදාටම තියෙන ඕනි වගේ කතන්දරත් එක්ක මම කල්පනා කරනවා මේ අරක ටික දවසකින් එක්ස්පයර් වෙලා යන මාතෘකාව. ඒ නිසා හැමදාටම හරියන මේ සර්වකාලීනව ඒ කාලේ අතීතයේ ඉඳලම තියෙන්නේ මොකක්ද කියලා කල්පනා කරාම තමයි මට මේ තේරෙන්නේ මේ ආදරය කියන එක. ආදරය කියන මාතෘකාව සර්වකාලීනයි කියලා. ඊට පස්සේ තමයි ඒ ආදරය කියන මාතෘකාවත් එක්ක හිතුමතේ ආදරය යන්නේ හිතුමතේ ආදරය කියලා කිව්වට ඒක අර මේ නිකන් කොමික් නාට්‍යයක් නෙමෙයි වාගේ වූ වගේ එක්තරා ගෑනු ළමයෙක්ගේ නැත්නම් අපි කියමු ස්ත්‍රියකගේ ගැහැණියකගේ එයා 1971 වෙනකොට එයා විශ්වවිද්‍යාල කාලේ කැම්පස් එකේ නම් එයා කැම්පස් එකේ වහලේ උඩ එයාගේ
ආදර කතාව. ඒ කියන්නේ පෙරාදින ඉෂිදල් මම මේව කරන්නේ. ඊට පස්සේ ඒ කාලේ වෙන්නේ මොකද්ද? 72 කැරල්. කැරල්ලේ නිදහස් මිනිස්සු කොච්චර මැරුණාද? 50,000 ලක්ෂයක් මැරුණා. ඒ මැරිච්ච කට්ටිය ආදර කතා ආදර කතා කරනවද? නෑ කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ කො? ඒගොල්ලෝගේ ඒගොල්ලෝ ආච්චිල විදිහට තැන් තැන්වල දුක් විඳිනවා ඇති. ඒ අම්මල තාමත් නේ. ඈ ඒ ඒව අපි දන්නේ නෑ. ඒකට අපි සමහරක් කාලවලට අපි දකින මේ කොහේ හරි අලවල තියෙන නන්නා දුනන මරණ දැන්වීමක ඒක නමක් අපි කියාගෙන ගියාට අපි යාගේ අතීත කතාව දන්නේ නැහැ. හැබැයි මේ අතීත කතාවේ අම්මගේ ආදර කතාවේ විවිධ තැන් තියෙනවා. ඊට පස්සේ තමයි 1980 ලංකාවේ වෙන ජූලි වැඩවර්ජිනේට මූණ දෙන ධෛර්යවන්ත කාන්තාවකගේ ලක්ෂණ මේක කරන්නේ. ඊළඟට 1978 න් පස්සේ විරුතාර්ථී ක්‍රමයට එක්ක එයා මේව කරන්නේ. ඊට පස්සේ එයා දැන් මේ වෙනකොට වයන වයස අවුරුදු කීයද? අවුරුදු 75ක විතර කාචි කෙනෙක් විදිහට එයා කොහොමද? මං හිතන්නේ එයා මම දැක්කේ ලංකාව වගේ රටක ඉන්න ඕනි විප්ලවීය කාන්තා චරිතයක් විදිහට තමයි මේ මම එයාව කල්පනා කරේ. එයාට ඒ පන්නරේ සහ හැමදේම හම්බ වෙන්නේ 1972 කැරල්ලෙන් මැරිච්ච එයාගේ පෙම්වතාගේ දෘෂ්ටි කෝණය සහ එයාගේ ඒ එයාගේ චින්තනය තමයි එයා හැමතැනම අරන් යන්නේ. එයා එකතැන කියනවට මතකයි මගේ හීනේ තමයි මේ රටේ හැම මිනිහෙම්ම බඩ පිරෙන්න කාලා සැපට නිදා ගන්න බලන එක තමයි මගේ අරමුණ කියලා. ඒක තමයි එයා දිගටම අරගෙන යන්නේ. යා මේ අරගලයට මේ මේ අරයි යන දේ යාගේ පෙන්වතා මැරෙන තැන කියන එක මම මගේ ඇඟේ බූම් සම්සම් මොකද මම එක සජීවව දැකපු කෙනෙක්. ඒ ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දි මම ආසම තැනක් තමයි අර කැම්පස් එකේ වහලේ උඩ යන ගීතය. ඒ වගේම තමයි මේ ජිනදුගේ මේ වේදිකා නාට්‍යයේ විශේෂම දේ තමයි සංගීතය. දැන් මේ අපිත් එක්ක අද විශේෂ නමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඔයාලට අපි අඳුන්වා දෙන්න ඕනේ ප්‍රථම වාරයට පොත්මි හරහා අපි තව අමුත් එක්ක ඔයාලට අඳුන්වා දෙනවා. ජිනදු කවුද මේ? මම අඳුන්වා දෙනවට වැඩිය. මම හිතන්නේ විශේෂිත ඇගීමක් එක්ක ජිනදු ඔයාලට අඳුන්වා දෙයි කියලා. ඒක තමයි දෙන්න ඕන ලොකුම පාරේ. ඉතින් ජිනදු කවුද මේ අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න අමුත්තා? ඇත්තරම මේ නමින් කිව්වොත් එහෙම සංගීතවේදී චමිල සංගීත් නැත්තං සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය චමිල සංගීතය තමයි මගේ අයි බුවනයි වාව මම අයි බුවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ මොකද චමිල තමයි මගේ නාට්‍ය ඔක්කොගෙම සංගීත අවසන් නාට්‍යයේ සම්පූර්ණ සංගීත අධ්‍යක්ෂණය හැමදේම කරන්නේ චමිල අයියා. චමිල අයියා රාජ්‍ය සංගීත කණ්ඩායමේ ඉඳලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒ වගේම චමිලගේ තාත්තත් මේ හොඳ ආටිස්ට් කෙනෙක් මම දන්න විදිහට. චමිල මොකද තාත්තගේ නම? තාත්තාගේ නම KP ගුණසේන. එයා හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය. ඉතින් මේ අන්තිමට මට හම්බෙන්නේ මේ කැලණි විශ්වවිද්‍යාලයේ අපි මාස්ටර් එකේදී. මේ එතකන් අඳුරන්නේ නැහැ. බලමුට අපේ ගෙවල් ළඟම මට කිලෝමීටරයයි. ඉතින් මට මේ තරම් සම්පතක් තියෙනවද මගේ වැඩවලට? ඉතින් චමිලයි මායි ඊට පස්සේ අපි මේ සින්දු දෙකක් අපි කරනවා වෙනම. අපි මේ සින්දු දෙකම දැන් ඉස්සරහට එකක් හිතුමතේ ආදරේ සින්දුව, හිතුමතේ ආදරේ සින්දුව, ඊළඟට මැරෙන කලින් පොතර කරපු සින්දුව. මේ ඒ හැමදේම චමිලයි තමයි කරන්නේ. චමිලයි හරිම දක්ෂ රචකයෙක්. හැබැයි චමිලයාගේ මේ එයා නිර්මාණ කරනවට වඩා එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගන්නන ඒ වගේ එක්ක එයා නිර්මාණකරුවෙක් විදිහට එයා ට වඩා උගන්නන එක තමයි කරන්නේ. දැන් මම හිතන්නේ චමිලාට ඊට වඩා ලොකු මේ එයා දක්ෂයෙක්. ඉතින් දැන් චමිලයා ඒ හැමදේම බැලන්ස් කරගෙන දැන් ඉස්සරහට වෙන වෙන නිර්මාණ ගොඩක් මම හිතන්නේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා අපි දෙන්නත්. ඉතින් චමිලයා කියන්නේ මේ මම හිතන්නේ මේ වෙනම චරිතයක්. හරිම නිහතමානි. අන්තික අපේ කලාවේ මේ මාසි මේ මුදල් කියන එක ලංකාවේ නෑනේ. ඒක ඇති දෙයක්ම නෑනේ. ඉතින් එහෙම නැතුව මේව කරන මේ හොඳම චරිතයක් තමයි ඉතින් චමිලයි කියලා කියන්නේ. දැන් අපි කට්ටිය බලන් ඉන්නවා. ගිටාර් එකක් තියෙනවා. මෙහෙම දක්ෂ සංගීත වේදිකෙක් ඉන්නවා. ඒ වගේ තමයි ජිනදුගේ හිතුමතේ ආදරේ නාට්‍යයේ තියෙන හරිම ලස්සන ගීතයක්. මම හරියට ආසාවෙන් රස විඳපු ගීතයක් ජිනදු. මම පව් කාලෙක මට ජිනදුගෙන් ඒ සින්දුවේ ලිරික්ස් ටික ඉල්ල ගන්නත් උවමනාව තිබ්බා. මට බැරි වුණා ඉල්ල ගන්න. මේ හරිම ලස්සනයි. ලියපු කවුද මේ ගීතය? මම තමයි. ඒ කියන්නේ මේ හිතුමතේ ආදරේ ඉතින් අපි එහෙනම් දැන් අපි මේ කාලුගුණේ තත්ත්වයක් චුට්ට 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 මේ වෙනවා. ඉතින් අපි එහෙම තව ටිකක් මෙන්න මෙහෙම ගිහිල්ලා පොඩ්ඩක් මේ වටේට යන්නත් හිතන් ඉන්නවා. මේ ඔයාලට පේනවා නම් අපි මේ ඉන්නේ හරිම ලස්සන නිර්මාණයක් ළඟ. ජිනදු අපි මේ ලස්සන නිර්මාණකාරයෙක් කරුවෙක් එක්ක වගේම අපි දැන් මේ ඉන්න නිර්මාණෙත් ඔයාලා දන්නවා ඇති පෞගිය කාලේ ගෝල්ෆේස් පිටියට ආවා නම් ඔයාලා දැක්ක අලුතෙන්ම මේ හදපු සෙරප්පුවේ නිර්මාණය ඔයාලට පේනවා ඇති. අපි ඉන්නේ හරියට මේ නිර්මාණයේ යටට වෙලා මේ ජිනදුත් එක්ක. එහෙනම් ජිනදු අපි කියන්නේ යන පළවෙනි සින්දුව හිතුමතේ ආදරේ. අර මම ආස කරන සින්දුව නැත්නම් වෙන සින්දුවද? මම හිතන්නේ අපි හිතුමතේ ආදරේ සෝන් එක තමයි සින්දුවම තමයි මේ
කියන කල්පනා කරේ ඒ කියන්නේ තව මේ ඒක ඇතුලේ ඔයා අඬපු සහ ඔයා කියන සින්දුවත් මම දන්නව මොකද්ද කියලා ඉවරලා මේ ඒ මූඩ් එක මම හිතන්නේ අද ගන්න අමා අද අද අදායක හරියන්නේ නැහැ අපි මේ හිතුමතේ ආදරේ සින්දුව ගමු. ඒ කියන්නේ මේ හිතුමතේ ආදරේ මේ පදවැල් ටික මේ මේ මාෂ අකට ඒක මේ මේ වෙනවා නම් මේ ඒ කියන්නේ මේ ඒක අප්‍රකාශිත ආදරයක් තියෙනවා ප්‍රකාශනය කරපු ආදරයක් තියෙනවා. එතකොට සාමාන්‍ය තනි කඩෙක් කෙනෙක්ගේ ආදරයක් තියෙනවා. ඒ හැමදේම තියෙනවා. ඒක ඇතුලේ කියලා මම හිතනවා. ඒකට මේ මම මගේ ජීවිත කාලේ මන් දැකපු මගේ සහ මගේ නෝන කතා බොහෝ කටි කතා වල මේව කරා හැමෝම කිව්වේ තමයි ඔයාගේ නාට්‍ය කොහේ හරි මගේ කෑල්ලක් තියෙනවනේ. ඈ මගේ කෑල්ලක් තියෙනවනේ කියලා හිතුවා. මට හිතෙනේ ලයිව් එකට හේතුව මේ අපි ඇත්තටම AC room වල අර ඉන්න හිරවිචාරිතනේ සමාජයත් එක්ක ගැටෙන මිනිස්සුත් එක්ක ඩාඩි දාන. එතකොට ඒ කාලේ අපේ යාළුවන්ගේ සමාජයේ දකින්න ආදර කතාවල කොටස් තමයි තියෙන්නේ. එතකොට මේ එක මගේ කතාව වගේ දැනෙන එක වළක්වන්න බෑ. ඒක ඒකේ තියෙන විශේෂත්වය තමයි ජිනුදුගේ වේදිකා නාට්‍ය බලංගෙද්දී මේ හිතනවා ජිනුදු එකතැනක ස්පර්ශ කරන්නේ මේ අපේ අනුවේදනී කතාවද මේ අපි අත්විඳ කතාවද කියලා. එහෙනම් ඉතින් ලස්සන ගීතයකට යමු. දක්ෂ සංගීත වේදිකාවක් අපිත් එක්ක ඉන්නවා. එහෙනම් ඉතින් ඔන්න පොත් මේ පොතකින් එහා මාෂිත් එක ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට ලස්සන ගීතයක් එක්ක තමයි මේක තුන හදන්නේ මේ ජිනුදුගේ හිතුමතේ ආදරේ වේදිකා නාට්‍යයේ ගීතයක්. හිතුමතේ ආදරේ හිත ගිය තැන මාලිගාව හදන්න පුළුවන්ද තුරුරුරු තුරු 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 හිතේ මැවෙන කතාවලට පණාවත් හදිස්සියම හිතුමතේ ආදරේ තුරු 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 ඔබ සිටිනා බව දනිමි ඒ කොයි දැයි මා නොදනි ඔබ සිටිනා බව දනිමි ඒ කොයි දැයි මා නොදනි මා ළඟකම යැයි සිතමි හමු වෙන තුරු මං ඉඳිමි හිතුමතේ ආදරේ ටටනරක්තාතාතාදරරං ටුරුටුටු තුතුතුරුරු ටුරුරුරුරුටු එන මග අතර අපි හමු වී ඇති නිතර දෛවය දෙන ඒ දවස හිත ගිය තැනකට යයිද හිතුමතේ ආදරේ හිතුමතේ ආදරේ හිත ගිය තැන මාලිගාව හිතුමතේ ඔන්න අහසත් අඬනවා මේ සින්දුවට සින්දුවට මේ සින්දුව කොච්චරක් සංවේදීද කියනවා නම් ඔයාලට තේරෙනවද මේ අහසත් අඬනවා අරගල භූමියේ ගෝල් ෆේස් පිටියේ තියෙන අහස අඬනවා. ඉතින් මේ වගේ බාධා එනවා ඒ උනාට අපි සැලෙන්නේ නැහැ. මේ ජිනුදු කියන්නේත් මාෂි කියන්නේත් මං හිතන්නේ නැහැ මේ ඇත්තටම ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස්සු විදියට අපි හැම සැලන මිනිස්සු කියලානේ. නෑ නෑ එහෙම සැලන මිනිස්සු නෙවෙයි. මං හිතන්නේ මේ ලංකාවේ පොතක්
තැන් දෙකක එලි දක්වුවා නම් එලි දක්වුවේ මේ මගේ පුතා මැරෙන්න කලින් ඒ කියන්නේ මැරෙන්න කලින් එක එලි දක්වනකොට මේ මහවැලි කේන්ද්‍රේ අයියත් වෙලා අපි ඔක්කොම ඒක අපි කරේ අවුට්ඩෝ ඉවෙන්ට් එකක් විතර කරේ එතකොට මේ වගේ මහ සැඬුවා හොඳටම ඊට පස්සේ අපි ඔක්කොම මේ බඩුත් අකුලගෙන එතනම තියෙන ඒ කියන්නේ අතම අපි මම බුක් කරලා තිබ්බේ එතන තියෙන හෝල් එක වහලෙත් එක්ක තියෙන හෝල් එක තමයි බුක් කරේ හැබැයි එතන ගියාට පස්සේ මට මූඩ් එක ආවේ මේ එතන නෙමෙයි එතනත් අපිට මේ පුස්තකාලයට හරි මේ ටෙන්ට් එකක් අස්සට හරි යන්න පුළුවන් ඒත් ඊට වඩා මේ මෙතන මේ මිනිස්සු යන එන තැන මේ රැල්ල ගහන තැන මේ වගේ අවුව දාඩි දාන තැනක වෙන මොකද දෙයක් දැනෙන මං හිතන අපේ ජීවිතේ තියෙන කාර අර බොරුව නෙවෙයි ඒක මේ රියල් එක තියෙන්නේ මෙතන ඉතින් මේ ඒ නිසා මේ මොකද්ද මේ වැස්ස ඉදින් පුරුදු නැහැ ඉතින් පුරුදුයි කියන්නේ මේ කියන්නේ ඒක ගණන් ගන්න නැහැ මෙන්න වැස්ස ගැන අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන දැන් හරි ආශිර්වාදාත්මක වැස්සක් ගියේ එතන ඉතින් මේ ජිනුතු මට කියන්න දැන් හිතමතේ ආදරයට ගොඩක් ප්‍රතිචාර හම්බුණා ඒ වගේම රාජ්‍ය නාට්‍ය උළලේ හොඳ ප්‍රතිචාරයක් හම්බුණා සම්මාන හම්බුණා ඇත්තටම මේ රාජ්‍ය නාට්‍ය උළලේදී හිතමතේ ආදරයට ලැබිච්ච ප්‍රතිචාර ගැන ඔබට මොකද හිතෙන්නේ ඒ වගේම මං හිතන්නේ සම්මානයේ පාත්‍ර වෙච්ච අවස්ථාවලුත් තියෙනවා ඉතින් ඒක ගැන චුට්ටක් කතා කරමු හිතමතේ ආදරේ නාට්‍ය මොකද ඉස්සලම අපි යවුන සම්මාන උළලේ මේ පාර ඉස්සලම අපි යවුන සම්මාන ඉදිරිපත් කරා 42 යවුන සම්මාන උළල ඒකේ වැඩිම සම්මාන හම්බුනේ අපේ නාට්‍යයට ඒකෙදී හොඳම රංග වස්ත්‍රාභරණය මගේ වයිෆ් තිලි මච්චිකාට ඇයට ඒකම ඊට පස්සේ හොඳම අංග රචනය හම්බුණා අංග අකර මතක නැහැ අංග රචනය කිව්වම මේ අපේ මේ ටීම් එක ගැන මම මේ කියන්න ඕනේ ඒකෙන් මේ ඒක මේ වෙනම ටීම් එකක් ඒ කියන්නේ රංග කාර්ය ස්ටේජ් එකේ වෙනකොට ඉන්නේ 7-8 දෙනෙක් වුණාට පිටිපස්ස සහ බෑක්පැක් එකේ ඔක්කොම ඉන්නවා අපේ 28ක් විතර ස්ටාෆ් එකක් ඉන්නවා. චමිලයිත් එක්ක මියුසික් ටීම් එකේ ඉන්නවා තව වෙනම 8 දෙනෙක් වෙනව. ඒ කියන්නේ මේ පිටිපස්සහ තියෙන මේ වහලයක් තියෙනවා රෝද දාපු වහලයක්. ඒ වහදේ එකම තල්ලු කරන්න ඕනේ. අනිත් පැත්තට පසුතල දර්ශන පහක් එහෙට මෙහෙට මේ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 18ක තරුණියක් විතර ඉන්නේ කියන්නේ තග්ගල රැවුල් ඔක්කොම රිමෝකලි වරලා ස්කෝල් ළමෙක් විදිහට එනවා. ඊට පස්සේ ආපහු එනකොට වයසට ගිහිල්ලා එනවා. ඒ කියන්නේ ඒජ් ටික 1900 ගේ තග්ගල. ඒතකොට මේකප් ආටිස්ලා දෙන්නෙක් වැඩ කරනවා. එකෙක් රවුල් ගලවන්න ඉන්නවා දවන්න ඉන්නවා රවුල් කපන්න මේව කරනවා එකපාරට ඇඳුම් මේ ලයිව් චේන්ජ් වෙනවා ඈ එක දණකදී වාට මතකදී පළවෙනි ඇක්ට් එකේ කොහොමද චේන්ජ් වෙන්නේ ගැල වාට බය හිතෙන්නේ නැදිනේ සමහරක් අවස්ථාවල් ඒවට ඒව වෙනම අන්දන්න කට්ටිය ඉන්නවා හදා කරන ගමන් ගැලවෙනවා හදා කරන ගමන් ඉතින් මේ ලොකු කණ්ඩායමක් ලොකු බෑක් එකක් හැබැයි මේ හැමෝගෙම දායකත්වය තමයි මේකේ සාර්ථකත්වය රහස ස්ටේජ් නාට්‍යයක් නැත්නම් නාට්‍ය වේදිකා නාට්‍ය කියන්නේ සාමූහික කාර්යතාවයක් ඒක වෙනම මාරම ලස්සන වැඩක් ඉතින් මේ ඒක ඇතුලේ මේ එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ ඇතර මම නෙමෙයි. මම අන්තිමට ප්‍රේක්ෂකව මම ඉඳගෙන ඉන්නේ කරන්නේ. ඇතුළේ ස්ටේජ් මැනේජර්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේකප් ආටිස්ලා එදා දෙන්නයි. ලයිට් ඩිසයිනර්ස්ලා ඇසිස්ටන්ට්ලා 3 දෙනයි. හොමම ලොකු පැක් එකක් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි ඒක ඇතුළේ. ඉතින් ඔයා අහපු ප්‍රශ්න ටිකවත් එහෙම අපි සම්මාන ගැන කතා කරොත් එහෙම හැමෝටම සම්මාන හම්බ වෙනවා. හොඳම අංග රචනය හම්බ වෙනවා. ඊට පස්සේ අපට හොඳම නිලිය ජූරියේ සම්මානය හම්බ වෙනවා මේ අපේ චන්දිමන් සිරනායක ත්‍රිලෝකගේ ප්‍රධාන චරිත වෙනුවෙන් ඊට පස්සේ හොඳම සහාය නළුව හම්බ වෙනවා උමයන්ග ඒකනායකට ඊට පස්සේ උමයන්ග කියන්නේ අර මේ වහලෙ උඩ හිටපු තරුණයා උස තරුණයා ඊළඟට ඒ සම්මාන ටික අපට හම්බ වෙනවා ඊළඟට ඒ දෙන්නටම රාජ්‍ය නාට්‍යවල විශේෂ ජූරියක් ගේම් දෙකක් හම්බ වෙනවා ඉතින් මේ පාර රාජ්‍ය නාට්‍ය වල තමයි මගේ පළවෙනි රාජ්‍ය නාට්‍ය වල ඇත්තම මම කල්පනා කරේ නම් මේ රාජ්‍ය නාට්‍ය වලට තීරීමත් ලොකු දෙයක් කියන එක හේතුව මේ මගේ පළවෙනි නාට්‍ය සහ මම හිතන්නේ එතන ඉඳන් බාලම ඩිරෙක්ටර් මම මේ ඒ නිසා මේ තේරුණා කියලා දැනගත්තාට පස්සේ මම හිතුවා මම දිනුම් කියලා මට ඒක තමයි දිනුම කියලා ඉවරලා එහෙම ඉතින් මගේ නාට්‍ය කණ්ඩායම ගැන මේ මාසෙක මම කියන්නම් නාට්‍ය කණ්ඩායමේ ඔක්කොමලා ඉන්නේ මගෙත් එක්ක ඉගෙන ගත්ත ගුරුවරු අපි හැමෝම නාට්‍ය ආරංකලා උපාධිධාරීන් අධ්‍යාපන වේදී අපි හැමෝම නාට්‍ය ආරංකලා ගුරුවරු එතන හිටපු සහ ඊළඟට අපේ අලුත් පරපුර අපේ ගෝලියෝ තමයි අනිත් වැඩ මේ ඒගොල්ලෝ ටීම් එකක් ඉදිරිය වැඩ කරේ එතකොට ඒ හැමෝම ස්කෝල් එක ගුරුවරු කියන්නේ මේ කොළඹ අපේ මේ රියර්සල් මේව කරනකොට අපිට ගොඩක් සල්ලි නෑනේ කියන අපි ඇත්තරම කියනවා නම් දැන් දවසකට අපිට කැම් බීමටම 10,000ක් විතර යනවා එතකොට ඉතින් මගේ සමහර කලා රත්තරන් බඩුවක් දෙයක් එහෙම උගස් වෙන එක ඒක නවත්තන්න බෑ ඉතින් ඉතිලිනි මෙහෙම ඉන්න එකත් පුදුමයි තාම ඔව් ඒ ඇත්තර මෙහෙම ඉන්න එකත් පුදුමයි ඉතින් මේ මොකද්ද
එහෙම වෙනකොට මේ අපේ ওই ටීම් එක අපි නිදාගන්නේ පන්සලක තමයි අපි අපච්චි අයියාගේ පන්සල දිනන කිරුළුනේ පූර්වාරම් පන්සල. ඒ තමයි අපි නතර වෙන්නේ. අපි සාමාන්‍යයෙන් පොඩි කාමරයක අපි ඔක්කොම බෑග් ඔලුවට තියාගෙන නිදාගෙන ශාලාවේ අපි කෑම් බීම මේව කරගෙන එහෙම කරපු නාට්‍ය තමයි හිතමත ආදරේ කියන්නේ. ඒක හැමෝම මම ස්තුතිවන්ත වෙනවා. මේ ඒගොල්ලෝ සැප මුකුත් බලාගත් නෙවෙයි, හැමෝම ගුරුවරු. ඒගොල්ලෝ එන්නේ කොහෙන්දද ගියොත් එහෙම උමයන්ගේ එක නායක. එයා එන්නේ මහියංගෙන් කිලෝමීටර තව 17ක් ඈත ගිරාඳුරු කෝට්ටේ ඉඳලා දුරේ ඉඳලා එනවා. ගයන්නෝ පිටිගේ එක්ක තව පිරිසක් ඉන්නවා. එයා මතක නම් සනත්ගේ චරිතය එහෙම රඟපෑවේ, චන්දනගේ චරිතය බඩ එහෙම තියෙන අපේ අයියා. ආ ඉතින් මේ ඒ දක්ෂ රංගන ශිල්පියෙක්, ඒත් ගුරුවරයෙක්. ඒත් එයා එන්නේ අම්පාරේ ඉඳලා. එතකොට ධන ඒ අපේ සියලුම කට්ටිය ඔක්කොම එන්නේ දිලුවිසි හැමෝම, කවුරුත් කොළඹ නැහැ. ඒ ඔක්කොමලා එන්නේ මේ කිලෝමීටර 200ට 150ට එහා ඉඳලා. ඉතින් එහෙම ඇවිල්ලා ඉවර වෙලා මේ තමයි මේ නාට්‍ය කලාව කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒ හැමෝම කරන්නේ මොකක්දෝ කැහිල්ලකට. මේ මට ඒ කියන්නේ තෘප්තිය, මානසික තෘප්තිය. අර මම හිතන්නේ මෙහෙම, මේ නේජමිලා අය, ඒ කියන්නේ මේ අර කුඩුකාරයෙක් ඒගොල්ලෝ කරන්නේ මොකද? ඇඩික්ට් වුණාම කුඩු ගහලා ඉවරලා සල්ලි නාස්ති කරලා ඉවරලා එයා තෘප්තියක් ලබන්නේ යම්සේද? අපි නාට්‍යකරුවන් හා කලාකරුවන් විදිහට අපි සල්ලි ඉවරලා උඩට විසි කරලා ඉතාම සතුටක් ලබලා ඉවර වෙලා හරි සතුටෙන් ඉන්නවා. ඒක කිසිම දුකක් නැහැ. මාර සතුටේ බලන් ඉන කට්ටිය මේ පිස්සුද මෙහෙම මේ කීයක්වත් ඉන්කම්ුත් නැහැ, මුකුත් නැහැ. දැන් එදා නුවර ෂෝ එක බලන්න අපේගේ ඉස්සල්ලාම අපිට මේ හයර් එක කිව්වේ 20000යි. අන්තිමට පෙට්‍රල් ඩීසල් ගණන් ගියා 34000යි හයර් එක. අපි රුපියල් 300 ටිකට් ගහලා තියෙන්නේ. ඇඩ්‍රස් නැහැ. මේ කොහමදම? කරන්ට් නැහැ. කරන්ට් නැහැ. ඊළඟට වදන්නා කරන්ට් නැතුව ඉච්ච දෙදා. ඒ කියන්නේ ඒ ලයිට් පැනල් එක ලයිට් ලොකු මේ එක ලයිට් එකක් අඩියකම හරියට දිග ලයිට්. ඒ ලයිට් පැනල් එකට ඕනි මේ වොට් 20ක ජෙනියක්. වොට් 20ක ජෙනි නැහැ. ඔක්කොම ඒ දවස්වල අරන් ගිහිල්ලා. ඊළඟට වොට් එකේ ජෙනි දෙකක් ගෙනල් ඉවර වෙලා වෙනම වයර් ගෙනල්ලා වෙනම ෆ්ලඩ් ලයිට් අරගෙන යන්තම් බැලන්ස් කරලා කරේ ලයිට් ගියාම. තමයි සිද්ධ වෙනවා. එතකොට ජෙනිද මට කියන්න දැන් කවදා හරි හිතුවද තරුණ ලේඛකයෙක් විදිහට, තරුණ නාට්‍යවේදියෙක් විදිහට මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා? දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් ස්ට්‍රගල් කරනවානේ මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න. ලේසියෙන් පොතක් ලියලා ප්‍රකාශයට පත් කරන්නවත්, වේදිකා නාට්‍යයක් කරන්න ආසාව තිබ්බ පළියට රාජ්‍ය නාට්‍ය ඔලෙල නියෝජනය කරන්නවත් හැමෝටම බෑ. ලංකාවේ කියන්නේ හරි හීන වගේ කතන්දරෝ. ඇත්තටම ලංකාවේ තාරුණ්‍ය වෙන රටවල තාරුණ්‍යට ඒවා හීන නෝනට ලංකාවේ තාරුණ්‍යට ඒවා හීන. ඉතින් ඇත්තම හිතුවද ජිනුදු මෙච්චර දුරක් මේ විදියට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා ඉවල කවදා හරි හිින දකිද්දි හිතුවද? මට ඒකට මෙහෙම උත්තරයක් මන් දෙන්නම්. 2014 ඒ දැන් අපි 6 වෙනි 7 වෙනි බැච් එක, එතකොට ඊට පස්සේ දැන් බැච් මං හිතන්නේ 10 15ක් යන්න ඇති. 2014 මට අවුරුදු 22කින් ඒ වගේ කාලෙක දී ඉස්සල්ලාම මේ මම නාට්‍ය තුනක් තවරගේ වෙන්නනවා. ඒක තමයි අපේ කැම්පස් එක ඔක්කොගෙම මේ එහෙම තනියෙන් හෝල් එකක් ඒ වගේ බුක් කරලා නාට්‍යයක් කරේ මම. ඉතින් ඒ නාට්‍ය කරන්න ඔක්කොම කරන්න දැනුත් මේ නාට්‍ය කරන්න එක හැරෝම් ලක්ෂයක් තියෙනවා. මං හිතන්නේ මං රැකියාව කරන්නේ මං NDB බැංකුවේ. එතකොට මේ මට මොකරි ස්ථාවර වැටුපක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ කලාවට අනිත් පැත්තට ඒ කියන්නේ ආණ්ඩුවෙන්වත් රජයෙන්වත් කිසිම සහයෝගයක් නැහැ නේ. එතකොට මේ මොකද්ද මම කොළඹ DS එකේ උගන්වන්න යනවා අවුරුද්දක් විතර මම උගන්වනවා කොළඹ DS එකේ. උගන්වන කාලේ මම ජීවිතේට වෙන දෙයක් මම ලියන්නේ කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එකක් ඒක විශාල ඉස්කෝලේ මම ඉස්කෝලෙන් ගොඩක් එක්ස්පීරියන්ස් ගත්ත හරිම විශිෂ්ට හොඳම කාලයක් තමයි ඒ ස්වර්ණ මේවදියා. ඉතින් ඒ කාලේ මේ මාෂයක් කිය මම ආපස්සට හැරලා බැලුවට පස්සේ මම කිසිම ලියලා නැහැ, කිසිම වැඩක් කරලා නැහැ. හේතුව මම ඒ දරු වෙනුවෙන් මම මහන්සි වෙනවා වැඩ කරනවා. එක දවසකට නාට්‍ය 4-5ක් සමහරක් කළාට කරනවා. හරිත සංගමේ නාට්‍යයක්, ජල සංගමේ නාට්‍යයක්, ඊළඟට සත්වමෝ කරේ කර ඒ තියෙන දිනවලට කර කර ඉන්නවා. හැරලා බලුවට පස්සේ කිසිම දෙයක් රටට ලෝකෙට මොකුත් කළා නැහැ. ඒ වෙලාවේ මට තීරණයක් ගන්න වෙනවා. මගේ හරි ආසාවෙන් ආදරෙන් උපරිම ආදරෙන් කරන ගුරු වෘතියේ ඉන්නවද, එහෙම නැත්නම් මම ටර්න් එකක් ගන්නවද කියලා. මගේ බැජ් එකේ මම හැරෙන අනිත් ඔක්කොම ගුරුවරු විදිහට වැඩ කරනවා. මම ඒකට ආයිබෝවන් කිව්වා. මට කියන්න සිද්ධ වුණේ මේ එහෙම නැත්තම් ඒ ගුරුවරයෙක් විදිහට වැඩ කළා ශේෂ්ඨත්වයටපත් වෙන එක හොඳයි. ඒක හැබැයි ඒක ඉතාම විශිෂ්ටයි. හැබැයි අපේ ලංකාව වගේ රටක එහෙම හිටියොත් අපේ මගේ නිර්මාණශීලී බව හරි අපි හැමෝම දෙයම පැක් කරගෙන හිර වෙලා මට ඉන්න වෙනවා. ඒකට මම එවලේ මං කැමති වුණේ නැහැ. නැත්තම් මම හිතනවා මේ මාෂක්කේ මට වඩා දක්ෂව මේ ඉන්නවා. ඇත්තටම මම මේ එහෙම දක්ෂයක් නෙවෙයි. ඒක මට හිතෙන උනන්දු හරි මොකරි මට මෙතන මොකරි කතා කරන්න ඕන කියලා හිතුණොත් එහෙම
mama karena istilahnya negatif nih. Negatif pasti mata kata awalnya na adhasar ya, kok mama kata kali mau ibra kerono. Ara negatifnya hari ara me decision negara gan, tiernya gan ngota. Awadana marga nih tiernya gan nanti kai ini. Mungkin awadana gan non, jiwite. Oh, jiwite awadana gatto tamai me ek harian. Ekeni me, deng, me bikini awasan pota 100% malah ni koci. Bukan ini dengarnya. Mar nanti kerana salinan itu lagi, ini kau cuma ilangan nanti at lili berlalu, potak kasih dalih berlalu, tiaga ni nanti kau mang kalpana kira. Ida pasi nama mang kalpana kira, ni hem kerana ban. Me, itu kau cuma mama kadu me gan abiyu kili berlalu. Itu kau cuma me, sama ini me kalpana kira right. Eka mama liana, me hema me potak kiri kiri berlalu. Eka hema liana patang kata, koci ni kau mang type kira kira email kala, me print out dal me kau antimur mama dani mana me. Potak liya bilai. Itu kau cuma jinu tu me, mar kianna. Dengan jenis itu kira naatte wede ya, lek kaya meme hiti aja. Dengan itu orang tuh kan agak kaling hari podi call lekne. Itu kota, oleh podi call lata, loko hayak kena perisa pitipasin. Nanti ni, gejar tatkah kohamada, api kata kerumu amma tata, itu kota hodur sahodur inno orang ini. Karena kohamada punci kali kau, nanti itu kali kohamada kau ni orang ini, mana naatte orang ini, bagai kalak karek. Di dekau ni, tang hari dadap berkol lek, di dekau kau ni, bagai mana jenis itu kau ni gelas central lekat. Itu api kali kena cutta kapi tak galak hitiing kata kerumu. Asalnya ina wajib aja. Samara ke kalpana kiri kau mau kira apa deh? Buruk ya nanti deh. Kati balangin. Oh, memang itu ingat. Mungkin tuh nuansa re. Tama istilah mau amala mau stage jek kerana gelar dibe me. Raja ke nek dihara naatiya kerana. Itu ingat. Ekalé makari biasa ke danggal mang India di. Kuhari me. Mage harum laksya. Nampak tangannya mama hita nugul central lekari gigi atas sese, mana nugul ini hostel lagi. Aurdu hayawasar hatawasar, ikut dahatunwasar ada bena kamu hostel lagi ini. Itar hostel lekati magit tengah loko pirsa kino siya kiter pirsa kino. Iting eka atule me e lamai ek wedakaran, ikut nanti kene sahamu ikalawan. E golot teka mata hitunot teka ademan citra badasan kano gila jamila mang hitua, ani petra katya teka meokara hostel lekasa api kiuwa. Hole ke mekara, citra mekara. Citra tarangnya aktif, mana citra macam cerga ni, orang ni kau tu, macam mau mudiru. Kau tu, aduh, barang citra kau lihat, kadal lah dino. Ini pasal loko citra berasa ni. Ilang kita pun nemas gaga, orang muka tu bau dua macam sangat mekili. Orang tapi orang behet paket thad liver lah, balam orang dahwas sela behet paket, ni bagaimana ni? Hospital lagi orang pasi ni. Tapi sih lek gali orang lah, ni mukalah dino. Antipun mulu nuwaram prosedur na muka tu bau dua macam sangat mekili lah. Abi hospital lagi kita dene cara paper orang kola vala sih gali orang lah. Hostel kita panas dah kelaksa kita lebih hadal dulu. Abi siapa kita ini orang ni? Kapan? Alor orang mereka na ikut para Hindu na. Mereka bawa jemaah sih sangat kami pariti agi kira. Karena itu yang eva ke bed. Eva tu be. Mungkin hostel lekang nugul central lekang. Ya alu eh sahodarat. Ego le sama itu yang ekam mang nugul esko head private. Hebe head private keluar leh mana? Mama esko le anipeti am muka kari hamade. Tama thiri aja ni. Hostel lekang ni kita api watte hade na. Kehel kena kehem kapaga na, api kabel dulu dah agan, api khalan hati naya, jadi kita, hema kelat iya no, handung guru kahagan ya kehel kena idol dino, oi sidi me oi hotel dino, hema selang kelat iya no, ikan me, mama hema dangga, lama igni bayi, hebei me, hena aktorat naya hebei me, moleng ikhika game kahana, ada nukar lah naya, jadi ikan, I think me anita pustakali, api me sekolah ino kerana me, dan api ino kerana me hema dam Jadi ramai buku sekali itu, no. Apa sih bodi kali ini dalam mata me. Usaha ini dalam me dahatunya bahala me sekolah dewi ni mana. Ia ada kotasi dewi ni mana. Ia pasi apa sih mata mungkinan me call kalau hostel ini teruna pala tarang edik ini. Kalau usaha ini mana, madem pala tarang dahatunya bahala. Mata apa sih nanti ni usaha ini mungkinan pot. Hemat dia tu mana pot. Mang oleh oleh kelas gila ni, nak kau mata yang deal dia ni pot. Jadi mang kiri mana ikut nak kau mari. Ini kau mari mang ek mam. Memparada, ini kan? Mama, mereka, ikalah mereka kena ya panin ya. Mama, dekat tu na panar depan si mata panin di beruna depan si, nama ella mereka orang kan? Jadi, ella mereka walala, siapa orang yang bishu sekolah? Hari, kau mari dia kau me library dia, na library, hamadam, kau mari, ikah mari in dalam hatara itu mereka kita, sama wahan ni, hamadam library, pot goda kewa, mata hidena. Eka tamai, kiyawi mana tamai tiada faham orang ni manusia. Sekolah kali kiyawan, tiada kiyawan. Mama aradna kerana balangin kat tiari, mereka pasti balang kat hamu otom. Kedar busuk kali apa tangan? Ani waran lamai di kiyawan dehna. Eka kiyawan yang kita nama mukut mana? Mama la, me al, dem banku ya apa alat ini lamai puhunukan kat tapi sahabagena udahukan. Itu etendit mang handaya tamai me.
කවුරු දන්නවද මේ ෂෙලොක් හෝම්ස් ගැන අහලා තියෙනවද කියලා අහනවා. පෙලකටිය ඔයා දන්නවද ෂෙලොක් හෝම්ස් කවුද කියලා අහන්නේ අලුත් පරපුරේ කට්ටිය. එහොතේ මොරියාටි දන්නේ නැහැ. ප්‍රොෆෙසර් මොරියාටි කවුද කියලා වහම මේ දන්නේ නැහැ. ෂෙලොක් හෝම්ස් කියවලා කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ කියවලා නැහැ. මේ ඔයා අහලා තියෙනවද පොඩින කියලා චරිතයක් කියලා අහුවම සෙන්කොට්ටන් කියන මේ එහෙම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මට තේරිච්ච දේ තමයි ඒගොල්ලෝ කියවන්නේ නැහැ. ඉතින් මම නම් අර කියවූපෙකෙම තමයි පොඩි කාලේ ලස්සන වසලිස්සද ඒ කියන්නේ ඔය ටොට්ටෝ චංගේ කතා එක එක කියවලා තියෙන පරිකල්පන තමයි. ඒක අපි දන්නවද නම අපි බේස් එකට එනවා. අපි කතාව හැම දෙයකටම වැටෙනවා. ඒ නිසා මේ ළමයි ඉන්නවනම් මං කියන්නේ කියවන්න පටන් ගන්නවා. ඒක තමයි. ඉතින් ඉස්කෝලේ යන කාලේ මේ ඒ ලයිබ්‍රරි යූස් කරපු එක තමයි මං හිතන්නේ මේ ලොකුම චේන්ජ් එක. ඒ කියන්නේ දවසට පැය 3-4ක් එක දිගට කියවනවා කියන්නේ. එතකොට මං ලී දැන් ඊළඟ පස්සේ මැරෙන්න කලින් කියන පොත. එතකොට ජිනිදු මම මේ පොත් දෙක ගැන කතා කරොත් එහෙම දැන් මේ අපි මේ ලංකාව පත්වලා තියෙන තත්ත්වෙත් එක්ක බලද්දී මේ පොත් දෙක හරි මොකක්ද දෙකට කියන්නේ මේ පොත් දෙක කිව්වනම් කිව්වේ මේ ලංකාවේ ඊළඟට වෙන්න තියෙන දේවල් ගැනනේ මේ පොත් දෙකේ කියලා තියෙන. එයි මේ වගේ පොතක් ලියන්න දැන් ඒ කාලෙ වෙනකොට මෙහෙම අයිඩියා එකක් ජිනිදුට තියෙන නැතුව ඇතිනේ. අද ලංකාව මේ වගේ තත්ත්වයකට පත් වෙයි කියලා ඉවරලා ජිනිදුට කොහොමත්ම අයිඩියා එකක් තියෙන නැතුව ඇති මේ පොත් ලියද්දි. එයි ජිනිදු එහෙම මේ වගේ තේමාවක් පදනම් කරගෙන පොත් දෙකක් ලියන්නේ මේ වගේ මේ තේමා වන්දේකට පොත්යක් ලියන්න හිතුවේ මේ මාෂකේ මේ විකිනි අවසන් දරන මුද්‍රණ පහක් ඉවර වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේම ඊට පස්සේ අපි මේ මැරෙන කලින් පොතත් ඒ වගේම එයා සමාන පොත් සංඛ්‍යාවක් විකිනිච්ච පොතක් වුණා. ඇත්තටම අපි මුදල් පරමාර්ථයකට වඩා අපි සතුරු දින කියවල කට්ටිය අපි කියවල දෙන අදහස් දෙන එක ඒකනේ ඒක අමිල. ඉතින් පහුගිය කාලෙම හැමෝම කිව්වේ මේ කොහොමද මේ මේක වෙන දෙයක් දන්නේ කොහොමද මේ මොකක්ද ඒ කියලා ඉවරලා. ඇත්තටම එහෙම නෙවෙයි. අපි හැමෝටම හීන තියෙනවනේ. අපි හැමෝටම හීන තියෙනවා. මේ ලංකාවේ පහුගිය කාලේක අවුරුදු ගානක දේශපාලනේ හරිය හැමෝම මේ හැමදේම බලන් ඉන්නකොට අද උදේ පැයක් දෙකක් වුණ මායි චමිලයි මෙතනද අවිලා කතා කරෙත් මේක අවුරුදු 100කට කලින් මෙතන කොහොම තියෙන්නේ ඇත්ත. දැන් අද තියෙන අපි හිතුවද මෙහෙම මේ පෝට් සිටි ගහලා මෙහෙම වෙයි කියලා අපේ රට මෙහෙම සමහරක් වෙලාවට මේ බින් අඟල් අපිට නැති වෙයි කියලා ඉවරලා ඊළඟ අවුරුදු 100 කොතනද යයිද කොහොම කල්පනා කරනකොට තමයි මම මට ඔළුවට කියන්නේ මම කියන්නේ මට නිකන් කියන්නේ අපිට අනාගතය ගැන කල්පනා කරනකොට හිතන දේ හිතිච්ච දේ තමයි අපේ රටට විප්ලවයක් ඕනි කියන එක. ඒ විප්ලවය කරන්න එක මගේ බලාපොරොත්තුව නම් ඒක සමාජ විප්ලවයක් වෙන්න ඕන. ඒ සමාජ විප්ලවය වෙන්නේ දැනට අපි අපේ ප්‍රාදේශීය වශයෙන් හරි අපි හැම තැනින්ම ඊළඟට දැන් මගේ මේ ගත වෙන මොහොතේ මගේ උත්තරේ නම් මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ හැර මොකක් කර තියලා ඉවරලා අපේ ගම්වල ඉන්න ස්වාධීන කණ්ඩායම්වල ගම්මේ තරුණයෝ උගත් තරුණයෝ සමහර කාලවට ලේකකයෝ කලාකරුවෝ හරි යමක්කම තේරන කට්ටිය ඒ රටේ බලයට එන්න ඕනි කියන එක. කියන්නේ මේ වගේ විප්ලවයක් වෙන්න ඕනි කියන එක. ඉතින් ඒ විප්ලවයක මූලාරම්භය තමයි විකිනි අවසන් එකේ මම මේව කරන්නේ. ඒ කියන්නේ දේශපාලනය කියන එක තනිකරම ලංකාවේ දේශපාලනය කියන එක තියෙන්නේ සල්ලි හොරකම් කරන එක අපි දන්නවා හැම වෙලෙම තියෙන්නේ. මේ සිද්ධ වෙන දේවල් මේ හරින් ප්ලෑන් කරපුවා කියලා හිතන්නේ. හැබැයි මමට අනිවාර්යයෙන්ම මම දන්නවා මේ දැන් තියෙන දේශපාලන ස්තරයත් දැන් තියෙන තත්ත්වයත් ඊළඟට අවුරුදු කීපයකට කලින් අපි නොදන්න බලවේග අපි නොදන්න පිරිසක් සමහරක් වෙලාවට ඒක අන්තර්ජාතික වශයෙන් වෙන්න පුළුවන් වෙනත් විදිහකට වෙන්න පුළුවන් ඒගොල්ලෝ දැනගෙන හිටියා මේක ඒගොල්ලොන්ගේ වැඩක් විදිහට මම හිතනවා. ඒ කියන්නේ මේකේ වාසිය තියෙන කාලයකටද කියලා බැලුවොත් එහෙම මොකක් හරි ලංකාව වගේ රටක් වැටීම ළඟ වරායක් හදන ඉන්න සිංගප්පූරුවටද වෙන කාටද එහෙම නැත්නම් ලංකාව වගේ රටක් වැටෙන එකේ හරි අපි වගේ රටක අපි හේතු වෙලා හිටියේ චීනයට නම් චීනයට හේතු වෙලා ඉන්න එක වටින්නේ අපි වගේ රටක් වැටෙන එක වටින්නේ ඇමරිකාවට නම් ඒගොල්ලොන්ගේ ව්‍යාපාර මෙහි සිද්ධ වෙනවා. ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ අපිට කලින් මේවා රීඩ් කරනවා. ඒකට ඕනි නිවුස් නැත්නම් ඒකට ඕනියව ඒගොල්ලෝ හදනවා. අපි ඒ කියන්නේ ලංකා ඒ උඩම පරිමාණයෙන් වෙනවා. ලංකාව වගේ අපේ වගේ රටක ඉතින් කරන්නේ ඉතින්
ක්‍රිකට් මැච් දින දවසට පෙට්‍රල් වැඩි කරනවා වගේ පොඩි පොඩි වැඩනේ. ඉතින් ඒ ඒ ඒ වගේම ඒව තමයි මේ ලංකාවේ දේශපාලනේ තනිකරම වෙලා තියෙන. කියන්නේ අද හෙට ඊයේ අතීතේ මේ ඔක්කොම ඔක්කොම ඒගොල්ලෝ එක දේශපාලින් කෝනේ ඔක්කොම යාළුවෝ කියලා නේද? ඉතින් ඒ වගේම එකක් තමයි මම දැක්කේ. මම එකයි විකිණි අවසන් කියලා කිව්වේ. අපි හැමෝම විකිණි අවසන් කරා. ඔයයි මායි කතා කරන මේ මොහොතේ අපි ඉන්නේ අපි කොහේ හරි විකිණනවා. එතන හැර මම කියන්නේ කැමති නෑ මේ අරගල භූමියක් තියෙනවා. ඒ අරගල භූමිය මම කියන්නේ විකිණි අවසන් කියලා ඉවරලා. හැබැයි විවිධ කට්ටිය ඒක දැහැගෙන බලන් ඉන්නවා ඇති බ්ලා බ්ලා බ්ලා. මම ඒක ඉතින් ඒ එහෙම තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. සමහරක් වෙලාවට අපිට අපි මේ අපිට එක මේක අපේ මතය කියලා මේක මෙහෙම කියලා අපි ඉන්න හරි බයයි. හේතුව ඒක කවුරු හරි කොල්ල කන්න plan කරලා කොල්ල කාලා ඉන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ සමහරක්. අපි දන්නේ නැහැ සමහරක් වෙලාව. ඒකට අපිට බෑනේ අපේ ආත්මය පාවලා දෙන්න. එතකොට ජිනදු තව දෙයක් තමයි ලෝකේ අපි දැකලා තියෙන මේ වගේ විශ්ලේය සංග්‍රහම් වලදී ගොඩක් වෙලාවට පළවෙනි වෙඩි උණ්ඩේ පත්තු කරන්නේ එක්කෝ නාට්‍යවේදියෙක් එක්කෝ සාහිත්‍යකරුවෙක් එක්කෝ ලේකකෙක් මෙන්න මේ පිරිස ලංකාවේ තුල තියෙන මේ සාහිත්‍යයත් එක්ක මේ නාටිකන්නෙත් එක්ක ලංකාව තුල මේ සාහිත්‍යකරයෝ ලේකකයෝ විසියක්ද ලේකකෙක් නාට්‍යකරුවෙක් විදිහට ඔයාලගේ ශ්‍රේෂ්ඨ ඉන්න පුද්ගලයෙ විදිහට අසමත් වෙලා තියෙනවද මිනිස්සු තුලට යන්න මේ ගැන කතා කරන්න මිනිස්සු තුල පිපිදීමක් ඇති කරන්න හරි මෙහෙම කියන්න සංගවේද ගුරු ගෝවි කම්කරු එහෙම බලවේග ගොඩක් තියෙනවා ජමිලයි හැබැයි දැන් ඒකට අංක එකේ බලවේගයක් විතරයි ලැබෙන මාධ්‍ය මාධ්‍ය තමයි මේක පාලනය කරන්නේ සම්පූර්ණයෙන් පාලනය කරන්නේ මාධ්‍ය ඒක මාධ්‍ය පාලනය කරනකොට ඒගොල්ලන්ට ඕනිද ඒගොල්ලන්ට වෙළඳ වටිනාකමක් හරි ඒගොල්ලන්ගේ පැවැත්මක් හරි ඒගොල්ලන්ට මාකටිං එකක් තියෙන එකක් තිබෙනවාද යම්සේද ඒක තමයි මේ ඒගොල්ලෝ මාකට් කරන්නේ මම මෙතන හොඳ දෙයක් කරා කියලා ඉවරලා ඒගොල්ලන්ට ඒක කිසිම ප්‍රවෘත්තිමේ වටිනාකමක් නැත්නම් ඒක මේව කරන්නේ නැහැ. එතකොට පොතක් වේවා කලාවක් වේවා මොකක් හරි වේවා ඒක එහෙමනම් ඒක මේව කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු මොකක් හරි සංවිධානයක් හරි මොකක් හරි එකක් කරනවා නම් ඒකේ ජනප්‍රිය දේශපාලඥයෝ හරි ඒගොල්ලෝන් හරි කලාකරුවෝ හරි යම් තැනක මාධ්‍යමක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි එහෙම නැතුව දැන් මම මෙහෙම කියන්නම්කො මේ 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 පවත්න අරගලය කියන එකේ මේකේ යම් පිරිසක් අරගලයේ මූලාරම්භක පිරිසක් මම දැක්කා මේ මාධ්‍ය හමුවක් තියෙනවා. හැබැයි මම කවදාවත් දැක්කේ නැහැ මේ මාධ්‍ය හමුව එක ටීවී චැනල් එකක් වගේ. හැබැයි එකයි විනාඩි 40ක මාධ්‍ය හමුව එකකවත් වෙන්නේ නැහැ. මම කල්පනා කරා එතකොට ඒක ඒගොල්ලෝ ඒගොල්ලෝගේ එක පෙන්වෙන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ ඒගොල්ලෝ කවුද කියලා. එතකොට මේ එක කවුද මේක මොකද වෙන්නේ කියලාද? ඉතින් ඒ වගේ මම ආයෙ වගේ ප්‍රශ්නෙට එන්නම්. ඉතින් අර මාධ්‍ය කියන එකනේ 2014 අලුත් මූණක් නාට්‍ය කරලා පස්සේ මම හැමතැනම පෝස්ට් කරේ අලුත් මූණක් කරලීට කියලා. ඊට පස්සේ අක්කේ කොළඹ හැමතැනම දැන් අපචිත් කෝ ආජිනෝ මේ පුතේ වාගේ පෝස්ටර්ස් ටික ආන් තියනවා කියලා ඉවරලා. ඊට පැක් කැන්ඩ නැ වෙන පෝස්ටර් ගෙනලා ඉවරලා මගේ ඔක්කොම වැහුවා. ඒක බැලුවාම මේ ඒක මේ ඇත්තටම මේ මගේ පෝස්ටර් වහන්න ගහපු එක විතරයි ඈ. ඒක පරණ පෝස්ටරයක් මේ මේකක. ඊළඟට මගේ පෝස්ටර් ගන්න ගිහු කට්ටියත් කවුද අලුත් මූණක් කියන්නේ? ඒක 2014 නොවැම්බර් 17 මගේ නාට්‍ය දිනකොට ලංකාවේ පොදු අපේක්ෂක කීක ප්‍රශ්න ටිකක් තිබ්බනේ. එතකොට මේ මම අලුත් මූණක් කරලීටි කියලා මම ඒ මගේ නාට්‍යයෙන් කරේ අපේ දාඩිය සුවඳ අඳුනන අපිට ඔබින අපිට ගැළපෙන නායකයෙක් ඕනි කියන එක විතරයි. වෙන දේශපාලන මේකක් නෑ. හැබැයි ටග්ගල කට්ටිය බය වුණා පවතින දේශපාලනත් එක්ක අලුත් මූණක් ගේන්න හදනවා කියලා කියන්නේ වෙන මොකද්ද කියලා. ටග්ගල මගේ ඔක්කොම වැහුවා. එදා මොකද්ද අලුත් මූණක් කියන නාට්‍ය එතනින්ම ඉවරයි. ආය වෙන මේ තරඟයකට වදින්න කිසිම දෙයක්ම නැහැ. ඒක එහෙම වහලම දැම්මා. මම පොඩි මේ ශේෂ්ත්‍රි මැක් එක වගේ නේද? එතකොට පොඩි දැන්. එතකොට මේ ඒක එහෙමයි වහන්නේ. ඒ කලාව ගැන එහෙමයි. එතකොට මේ කලාකරුවෝ ගැන කිව්වොත් එහෙම අපි ලෝකෙ ගත්තොත් එහෙම රුසියානු ශේෂ්ත්‍රි රුසියානු විප්ලවය සිද්ධ වෙන්නේ මැක්සිම් ගෝකී අම්මා කෘතියත් එක්ක. ඒක තමයි මේ අපි ඒක ගන්නේ න්‍යෂ්ටිය විදියට. ඉතින් ඒ වගේම ලංකාවේ යම්කිසි විප්ලවයක් සිදුවන්නේද ඒකට මගේ විකිණි අවසන් මැරෙන්න කලින් පොද්දක හේතු වේවා කියලා මගේ ප්‍රාර්ථනාවක් තිබ්බා. මැරෙන්න කලින් කියලා කියන්නේ ඒ යම් විප්ලවයකට වෙන සැලසුමක්. මම ඒක පිටු කීපයක් මාක් කරගෙන අපකට මට කියවන්න ඕනි කියලා හිතාගෙන. ඉතින් මේ මැරෙන්න කලින් අපට ඔයාට අපි තව අවුරුදු 50කින් අපි නැති වෙන්නේ නෑනේ නේ. ඒකනේ යථාර්ථය. එතකොට මේ තව පොඩි ජීවිතයක් අපිට අවුරුදු 35ක් 30යි නම් 30යි 30යි 60යි 35යි 35යි 70යිනේ. ඒකෙන් තව භාගයක්වත් නෑ. ඉතින් ඊට කලින් අපිට මැරෙන්න කලින් අපිට යුතුකම් මුකුත් නැද්ද වගේ කීමක් හරි මොකක් හරි එකක් නේ. තව අවුරුදු 10ක් කොහොමද දුවන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඉවරයි. ඒ කියන්නේ අපිට මේ මෙච්චර ඉඳගෙන ඉන්නත් බැරි වෙන්නේ මෙහෙම. ඉතින් ඊට කලින් තියෙන යුතුකමක් ඉදිරියට වැඩ පිළිවෙලක් ඉදිරියට තමයි මැරෙන්න කලින් පොත ලිව්වේ. ඉතින් ඇත්තරම මේ ඒ පොත් දෙකම මේ ග්‍රන්ථාධින ප්‍රකාශන කරේ මම ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙනවා. මේ ඒ අවදානම ගැන
ගණතු ප්‍රකාශනය කරාට ඉතින් කොහොම හරි මේ මට දෙන කලාකරු විදිහට අපි පුළුබුලන් විදිහට මේ ගල් ගහලා දිනනවා ඒකට ලංකාවේ විවිධ කලාකරු ඉන්නවා ඒගොල්ලෝ ගල් ගහන්නේ තමන්ගේ මහර ඇජෙන්ඩ එකක් න්‍යාය පත්‍රයක් තමන්ගේ බල දේශපාලනේ දේශපාලනේ කියන එක හැමෝම දේශපාලන ශක්තියෝනේ මමත් දේශපාලන ඇත්තයි හැමෝම තියෙනවා ඉතින් ඒක නේ හැබැයි ඒ කඳවුර නියෝජනය කරන්න අපි අපේ ඇත්ත අභිමතාර්ථය නැතුව කරනවනම් මේ එතකොට ඔයාගේ ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක් මේ කලාකරෝ සාහිත්‍යවේදීන් විදිහට අපේ අරමුණ ජනගත වෙන්නේ නැහැ කිය. ඒක කරන්න බෑ හේතුව අපේ අර මේ අපේ නරි නගුට පේනවා. එතකොට මේ මිනිස්සු ඒක කියවන්නේ ඒක කැමති නැහැ. මම දේශපාලන පක්ෂයක් හරි මොකක් හරි අරගෙන මම මේ යම් එකක් කෙනෙක් පෙනී හිටලා මේව කරත් එහෙම මේ තියෙන්නේ ඒක න්‍යායපත්‍රය කියලා කියයි. මිනිස්සු තව 170ක් බලන්න තියෙනවා. ලංකාවේ අපි ආදරය කරන ගෞරව කරන දේශපාලන නිසා ගොඩාක් කට්ටිය මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මේ දේශපාලන මොකක් හරි එකක් මතවාදේ හරි මොකක් හරි එකක් නිසා ඒගොල්ලෝගේ පොදු ධාරාව පෙනිල් නැගුණා. එතකොට මල්ලී දැන් මේ අපි දැන් සමිල්ලා එක්ක මෙතන ඉන්නවනේ. සමිල්ලා එක්ක මට අහන්න තියෙන දේ තමයි සමිල්ලා අයියා ගොඩක් තරුණයන් එක්ක වැඩ කරන වැඩි මේ ශේෂ්ත්‍රයේ දැන් අපි ඉද්දී දැන් අයියාගේ ෆීල්ඩ් එකත් ඒ ගොඩක් මේ ජිනිදුව කොයි වගේ කෙනෙක් විදියට දකින්ද ජිනිදුගේ විශේෂත්වය මොකක්ද අයියා දකින්න වැඩිනේ? අතර අයියා දකින්න විශේෂත්වය මොකද්ද ජිනිදු තරුණ ආර්ට වේදිකේ ක්ලේකෙක විදියට දකින්න විශේෂත්වය? මම දැක්ක හොඳ දෙයක් තමයි ජිනිදුගේ ලොකු එම් එකක් තියෙනවා. ඒ එම් එක කොහොම හරි ආ ජය ගන්නවා. ඒ කියන්නේ මොන අභියෝග ආවත් ඒ ජය ගැනීමේ ඒ ශක්තියක් තියෙන තරුණයෙක් කියලා මම අඳුරගත්තා. ඒ මුලදීම මොකද මේ නාට්‍ය කරන්නත් අපිට ලොකු කාලයක් තිබෙන්නේ නැහැනේ මතකද අපි ඒ තරඟ කරන කාලේ නේද රාජනාට ඒ වගේ ඔ අපහසුකම් ගොඩක් මැද්දේ තමයි මේකට අත ගැහුවේ හැබැයි අපි ඒ ලැබිච්ච සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක් ඇටියෙ මට හඳුන්වලා දෙන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ නළු නිල කණ්ඩායම අනිත් මේ ප්‍රොඩක්ෂන් එකේ ඉන්න කට් ටීම් එකම හසුරුවගෙන ලොකු කාර්යයක් කළා ඒක මම අගය කරනවා ඉතින් ඒ පැත්තෙන් එයා දක්ෂයි ඒ දක්ෂකම සමිල්ලා මම කියන කතා ඔක්කොමත් එක ජිනදු මම දන්න දේ තමයි මොකද මම දැක්ක දේනේ මම ඇහැයින් දැක්ක දේ පොඩි වෙලාවකට මම දැක්ක දේ ඒ නාට්‍යත් එක්ක නාට්‍ය මෙච්චර සාර්ථක වුණා නම් මං හිතන්නේ ජිනදුගේ ඒ තියෙන මේ කණ්ඩායමක් කොහොමද අරයන්නේ නායකත්වයේ ගතිගුණ මේ හැම දෙයක්ම එකනේ ජිනදු මෙයා වෙන්නේ ඉතින් මං හිතන්නේ ගොඩක් කට්ටිය දැන් ජිනදුත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න යනවා කිව්වහම ගොඩක් කට්ටිය කියපු දේ තමයි මට වෙලාව නැහැ වුණා මම පස්සේ හරි බලලා මං හරි මාසික ලේකකෙක් කියලා ගොඩක් මැසේජස් ආවා මට. ඉතින් ජිනදු දැන් අපි මේ ගිටාරයක් ළඟ තියාගෙන තව එක සින්දුවක්. අපි තව සින්දුවක් ගේම හොය නැත්තම් එහෙම ලොකු පාඩුවක් ඒක. මේ එන පොඩි වැහි බින්දුත් එක්ක. ඔයාලට පේනවනේ මේ වටපිටාව හරි ලස්සනයි. මුහුදු උලගෙනා මුහුදු සද්ද ඇහෙනවා මේ ලස්සන නිර්මාණයක් ළඟ අපි ඉන්නේ. මේ හරි ලස්සන මේ අරගල භූමියම කියන්නේ මේ එක්තරා වූ නිකන් හීනයක් වගේ දෙයක් නේ ජිනදු. ඉතින් ඒ වගේ තැනක ඉඳලා අපි ලස්සන ගීතයක් අහමු. ආලි වෙලා තව ප්‍රශ්න කීපයක් තියෙනවා අපි ජිනදුගෙන් අහන්න. ඉතින් ලස්සන ගීතයක් එක්ක එකතු වෙන්නයි මේ යන්නේ. මේක මොකද්ද මැරෙන්න කලින් මේ ටික හිතපන් කියන්නේ මැරෙන්න කලින් කියන සින්දු මේකේ මේ මම හිතන්නේ පදවැල් ගැන හිතලා බලන්න මේ මැරෙන්න කලින් පොතේ අන්තිමට තියෙන මේ සින්දුව මේක තමයි මම හිතන්නේ යම් විප්ලවයකට අපි කරන ආරාධනාවක් වගේ මේව කරේ මේක තව සුවිශේෂී දෙයක් තියෙනවා මේකේ අපි වීඩියෝ එකක් වගේ අපි මේ සින්දුව මේව කලි කරලා වීඩියෝ එකක් කරනවා මේ අරගල භූමිය හැදෙන්නේ අප්‍රේල් මාසේ අප්‍රේල් 9 ඊට දවස් හරියටම 10කට කලින් මේ ගෝල් ෆේස් එකේ මෙහෙමම පයින් ඇවිල්ලා අපි මෙතන වීඩියෝ කරලා ඉවරලා මේ මෙතනම තියෙන ප්‍රතිමාවක් ගාව ජනාධිපති වන්දරේ පැත්තට බෝඩ් එකක් අල්ල ඉස්සලාම උස්සලා මේ කරේ මම තිබ්බේ මම නේ මම නෙවෙයි මම නිකන් මේ මේ ඒක පෙන්නුව විතරයි වගේ එකක් කරේ ඒ එහෙම ගැලවිලා යන්න බෑ අපිට. ඔව් ඒක හරි. ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ මොකද හරි භයානක තැන්නේ මේවා. ඒ කියන්නේ මේ විවිධ අරගල වල විවිධ පියවරු ගොඩක් කියනකොට මම හරි අකමැති හරි බයයි මේ ඒ වගේ මේවා කරන්න. ඔව් ඒක සද්දත් ගහලා පන්නේ. ඔව් මෙතනින් ගහලා ඒ කියන්නේ මේ ඒක ගහලා පන්නන්න පුළුවන් වෙඩි දියන්න පුළුවන් අපි උස්සන්න පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍ය නැහැ. හරි භයානක දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ මාෂක්කි මේ අපි ඒ සින්දු ඉස්සල්ලාම මේ ඒ වීඩියෝ එකට මේ අතන අපි උදේ කතා කරනකොට අපි කතා කරේ මේ අපි ඉස්සල්ලාම අපි නේද බෝඩ් එක ඉස්සුවේ අර ජනාධිපති මන්දිරේ පැත්තට ගිහලා ඉවරලා හරි එහෙනම් අපි මේ සින්දු හමු මේ දිනු මල්ලි ගැන තව දෙයක් කියන්න ඕනේ දැන් දිනු මල්ලි බොහොම හදිස්සිය තමයි මේවා මට දෙන්නේ නිර්මාණ කරන්න එතකොට මමත් හරි ඉතින් හදිස්සිය කරන නිර්මාණ තමයි මේ සියලු දේවල් ඒ කියන්නේ සමහරවිට රෑමට හම්බෙලා පාන්දර එකට දෙකට දානවා මේක කොහොමද මල්ලි කියලා
ඉතින් අනිත් පැත්තෙන් රිප්ලයි කරනවා ආ ඒක හොඳයි කියලා. ඉතින් මට පුදුමයි සමහර ලාට. හොඳයි මේ මොකද මේ හැම එකක්ම මේ මේ ඒක ලස්සනම කරන මෙයා කරනවා අනිත් එක මේ ඒ මොහරි කුට්ටියක් මකර මුණාට පස්සේ ඒකට ඕනේ ටෝන් එකක් තියෙනවා නේද? ඒ ටෝන් එක මේ අපේ චමිලයි හොඳටම දන්නවා. දැන් අහස අඳුන වැඩි වගේ. ඉතින් මේ මොකද්ද මේ මේ චමිලයි ඒකේ සින්දුවට ඕනේ එක ලස්සනට මෙව කරගන්නවා. යක් විශේෂත්වය තමයි ඒ පදවැල් ටික දැක්කට පස්සේ ඒකට ඕනේ මොකක්ද? ඒ කියන්නේ මේ අපි කිව්ව මේ වචන වලින් ඉල්ලන එකට වඩා ඒකේ මූඩ් එක දිනනවා. මූඩ් එක අඳුරගන්න. මූඩ් එකට තමයි යා මේ සින්දුව මෙව කරන්නේ. කලින් මේ ටික හිතපන් අපි හිතේ වදන ඒ පැතුම් අරන් මේ මුදේට ඉගිලෙන්න බලන් මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන් aran eliyata waren api inne wen kal arara ඇති වයසට යනකම් උලි කරන් ඉන්න ඔය හීන අරන් ඇස් ඇරන් එලියට වරෙන් අපි ඉන්නේ උඹ එන කල් මැරෙන්න කලින් මේ ටික හිතපන් අපි හිතේ වදන ඒ පැතුම් අරන් මුදේට ඉගිලෙන්න බලන් මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන් aran eliyata waren api inne umba ena kal bomsi කොහමද මූඩ් එක ඒකේ? මූඩ් එක නම් මම වයිසින් මම සාමාන්‍ය සින්දු කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මට නිකන් ඉබේම නිකන් අර ලැජ්ජාව පසක තියලා ඕනගෙන දන්න මටත් ඒක මේ වුණා. ඒක හරිම ලස්සනයි. මේ විශේෂත්වය දෙක කියන්න මම ජිනුදුගේ තියෙන දේ. මම හිතමතේ ආදරේ තියෙන ගීත ගැන කතා කරද්දී හිතමතේ ආදරේ කලින් කිව්ව ගීතයේ ඔබ හිතමතේ ආදරේ සම්පූර්ණ වේදිකා නාට්‍යයේ මොකද්ද ඉමොෂ හැම දෙයක්ම ওই ගීතේ සඳහන් වෙනවා. එතකොට මැරෙන්න කලින් පොත කියවපු කෙනෙක් නැතුව ඉන්නවා නම් මෙන්න මේ පද පෙළිය චුට්ටක් කියවන්න. මැරෙන්න කලින් මේ ටික හිතපන් අපේ හිතේ වදන ඒ පැතුම් අරන් පර පුරක් වෙමුද හෙට ඉගිලෙන්න බලන් මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන් ඇස් අරන් එළියට වරෙන් අපි ඉන්නේ ඔබ එනකන් මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන් වරෙන් මම හිතන්නේ මේ ගීතයෙන් සම්පූර්ණ පොතම මෙතන මේ අඩංගු කරලා මේ පොඩි පද පෙළි ටිකකින් ඔයා මේ එළියට දාලා තියෙනවා කියලායි මට හිතෙන්නේ ඒ වගේම තමයි
අපි ජිනදු කිව්වා මේ පොතේ සමහර තැන් කීපයක් ජිනදු මාක් කරන් ආවා කියලා ඉවරලා ප්‍රෝග්‍රෑම් එකේදී කියන්න ඕනේ කියලා ඉවරලා මේ නිමාව පොතට පමණි මැරෙන්න කලින් සැබෑවිය යුතු අපේ පරපුලේ හිණවලට ආරම්භයක්ම වේවා මේ අපේ කාලය. එහෙම තමයි ජිනදුගේ මැරෙන්න කලින් පොත අවසන් වෙන්නේ. ඒ වගේ තමයි මේ පොත ගැන අපි අද පොතකින් එහා ගැන කතා කරන්න ආවත් මං හිතන්නේ ජිනදු මේ පොත ග්‍රන්ථ ප්‍රකාශනයක් විදියට තමයි එළියට දකින්නේ. ඉතින් ජිනදුගේ මැරෙන්න කලින් පොත විකිණිය අවසන් පොත් දෙකේම විශේෂ තු තැන්කීපයක් තියෙනවා. හරිම ලස්සනට කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මේ දේවල් කතා කරන්න සුසුම් පුද්ගලයා ජිනදු වෙන වෙන කවුරුත් නෙවෙයි. එහෙනම් ජිනදු මොනවාද? ඇත්තටම පොතේ ඔයාගේ හිත, ඔයාගේ පොතේ ඔයාගේ හිත ගත් තැන් විදියට තියෙන්නේ කොයි වගේ තැන්ද? නෑ මේ මම මේ කල්පනාසරේ මේ වෙලාවේ මේ අද චමිලයි මයිත් කතා කරේ මේ ඊළඟට අපේ විකල්පේ හරි මොකක් හරි යන්න ඕනේ තැන කොතනද කියලා කරලා එතකොට අපි දැකපු දෙයක් තමයි මේ ඊළඟට මේ රටේ මිනිස්සු එකතු වෙලා මේ එකතු වීම හරි මොකක් හරි එකත් එක වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ. ඒගොල්ලෝ ගම්වල පාර්ලිමේන්තුවට එන්නම නෙවෙයි. හැබැයි ගමේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ගමේ මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට දැන් තියෙන්නේ ඉතුරු වෙලා අපිට අපේ අත් විතරයි. ඉතින් ඒකෙදී මේ මැරෙන කලින් පොත ඇතුලේ මම ඒකේ තියෙන්නේ මේ මොකද යම් වැඩපිළිවෙලක් වගේනේ. ඒකේ මේ ඒක එක තැනක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ මොකද්ද මිත්‍රවරුනි ආර්ථික කියන රටක ජීවනාලිය. නමුත් අපි කොච්චර අහසුසර ගොඩනැගිලි හැදුවත් ඒ ගොඩනැගිලි කැරකෙනේම වුණත් මගේ රටේ තවත් මිනිස්සු පිරිසක් බඩගිනින් ඉන්නවා නම් අපිට අත් කරගත්ත සංවර්ධන ගැන හිතන්න වෙනවා මිත්‍රවරුනි. අපි පොදු ජන බලමුලක් ඉදිරි මෙහෙම එකතු වීමේ අභිලාෂය ආණ්ඩුවට බල කිරීම හෝ යෝජනා බාර දීම නෙවෙයි. අපේ අවසන් ක්‍රියාමාර්ගයේ විදිහට අපි වෙනුවෙන් අපේම අත් ඇසවීමේ නිර්භීත උත්සාහයයි. අප ඕක තමයි මේ මට මම මේක ඇතුලේ මේ හැමතරම මේ පොතේ මේ ගොඩක් තැන්වල මේ මතු කරපු කාරණයක් වුණේ අපිට තියෙන අපි විතර දැන් මේ කාලේ හොඳටම ඇති මේ අපි අපේ ගම්වල අපි ග්‍රාමීය සමිති හරි මොකක් හරි හරි පිහිටවගෙන අපි වැඩ කරමු. ඊට පස්සේ මේ දේශපාලන පක්ෂ අපි ගැන හිතන්නේ නැත්නම් අපි ස්වාධීන කණ්ඩායම් විදිහට හරි මිනිස්සු එකතු වෙලා අපි වැඩ කරමු. වැඩ කිමි ස්වාධීන කණ්ඩායම් විදිහට හරි ඡන්දීලලා ඒක තරුණයන්ට පුළුවන් මේ පාර්ලිමේන්තුවට එන්න. මම හිතන්නේ මේ මේක තමයි හොඳම ඒ වෙලාව. ඒගොල්ලෝ එහෙම හිතනවනම් හරි මොකක් හරි කරනවනම් නැත්තම් මේ අපිට ආවෝ මේ නැත්තම් කවුද අපි ඊළඟට දැන් අපි හිතන කෙනෙක් නිසා මෙලදී කාටද අපි මේ රට බාර දෙන්න හරි මොකක් හරි වෙන්නේ කවුද අපිට දැන් කවුරුත් නැත්තම් නේ. ඒ කියන්නේ මේ ඊළඟ වැඩපිළිවෙල විදිහට මම හිතන්නේ මේ මිනිස් වෙනුවෙන්ම මේ අර එළියට බැස්ස වගේ නෙවෙයි මේක මේ ඒගොල්ලෝ මිනිස් වෙනුවෙන් වැඩ කරන්න එළියට බහැල ඉවර වෙලා මේ වැඩපිළිවෙලකට එකතු වෙන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ එතකොට ගමට වග කියන්නේ අපි කියමු මේ මොකක්ද මහරගම මොකක් හරි ප්‍රජා සංවිධානයනේ. ප්‍රජා සංවිධානයෙන් කෙනෙක් පාර්ලිමේන්තුවේ වෙන තැනකට ඒගොල්ලෝ මේ දේශපාලන පක්ෂ අතහැරලා හරි මොකක් හරි විදිහට ඒගොල්ලෝ එන්න ඕනේ කියලා මම හිතනවා. එහෙම වුණොත් එහෙම අර මේ ඇත්තම පරමාධිපත්‍ය බලේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නේ. ජනතාවගේ ප්‍රශ්න හොඳට තේරෙන්නේ අර ගමේ ඒ ජනතාවත් එක්ක ගැටිලා ජීවත් වෙන මනුස්සයරනේ. නැත්තම් මේ සීතල කාමරයක ඉඳගෙන මේ එක එක දේවල් හසුරවන කෙනාට ඒ අවබෝධය අඩුයිනේ. අනේකයි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකට මේ දේශපාලන දැනුමක් හා ඒ සාක්ෂරතාවයක් තියෙන ඕනේ කියලා හිතයි කවුරු හරි. ඒත් ඒක ගොඩනගා ගන්න හරි ඒක කරන්න පුළුවන් උගතුන් ගම්වල ඉන්න. ජිනදු තරුණ නාට්‍යවේදියෙක් ඒ වගේම ලේඛකයෙක්. ජිනදු මේ දැන් රටේ තියෙන අස්ථාවර තත්ත්වයත් එක්ක ඇත්තටම ලේඛකයෙක් විදිහටවත් නෙමෙයි නාට්‍යවේදිකෙක් විතර නෙමෙයි මේ තාරුණ්‍ය විතර නෙමෙයි අද ඉපදෙන ළමයාගේ අනාගතේ පවා හරි අස්ථාවරයි. එතකොට ජිනදුර හිතනවද මේ රටේ අපිට නාට්‍යවේදියන්ගේ ලේඛකයන්ගේ අනාගතේ අස්ථාවරයි කියලා කියන්න දෙයක් නෑ. අස්ථාවර වෙලා ඉවරයි. දැන් පොතක් ජිනදු අද පොතක් ලිව්වත් ඒක ප්‍රින්ට් කරන්න තරම් පුළුවන් වත්කමක් අපිට නෑ ජිනදු. මොකද මේ පොත්වල මේ පිටු මේ කඩදාසි ඇත්තරම තියා ගණන් සල්ලි දීලා හරි ගන්න තියෙන්න එපා හැදන්න. ඇත්තරම ජිනදු තරුණ නාට්‍යවේදිකයෙකුට මේ 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 අස්ථාවරත්වය කොහොමද දකින්නේ? ජිනදුර හිතනවාද මේ තරුණ නාට්‍යවේදීන්ගේ තරුණ ලේඛකයන්ගේ ඉස්සරහට දැන් අලුතෙන් ශ්‍රේෂ්ඨයට කට්ටිය එන එක අඩු වෙන්න පුළුවන් මේ දේවලුත් එක මිනිස්සුන්ගේ හිනේ මේ විදිහටම නැති වෙලා තියෙනවා. ජිනදු මේ අස්ථාවරත්වය කොහොමද දකින්නේ? දැන් අපි කොහොමද මේ දේවල් වලට මූණ දෙන්නේ? කලාව කියලා කියන්නේ මේ කලාව මිනිස්සෙක්ට ඕන දෙයක්. එහෙම කලාවෙන් පොත්පත් වලින් තමයි මිනිස්සු මේ විචාර සම්පන්න කට්ටිය වෙන්නේ. විචාර සම්පන්න කට්ටිය වෙන්නේ සහ දැනුම පුළුල් වෙන්නේ. පාලකයෝ කවදාවත් කැමති වෙන්නේ නැහැ. නිජමිලයි කවදාවත්ම කැමති වෙන්නේ නැහැ. අපි විචාර බුද්ධියක් තියෙන කට්ටිය වෙනවට කිසිසේත්ම කැමති නැහැ. එහෙම වුණොත් එහෙම තමයි මේ වගේ ප්‍රශ්න හරි විවිධ ප්‍රශ්න එන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේ කැමති නැහැ කලාවට, පොත් කලාවට හැදෙනවට. ඒගොල්ලොන්ට කිසිම අවශ්‍යතාවයක් පුත් කිසිම දෙයක් නැහැ.
Api biaya dang kerbau kumbel itu, laksa pahaya kapi biaya dang kalla. Tahu mat mage bengkulu diri sana, beraturan baru. Hemamai, ini ngai, hari. Api itu api asa yang hidup. Aki api sali hambukaran, hemungunne. Api di gihil gal, api taruna kalle. Gihil lah, arah gama ke penal, es satu ta windin. Eka eka ay tahu orang tu ganagat ganda be. Me kalle mat tamai keranun. Puduma satu daging api hiti langka, wate hemat tanam yang awak liverla. Puduma hina gorak abad dibde. අද එක හීනයක් වත් නෑ අපිට පෙන්වන්නවත් බෑ කිසිම දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා මිනිහේ කාලා බීලා ඇඳලා ඔක්කොම කල් ඉවරලා තමයි පොතක් ගන්න නාට්‍ය බලන්න දැන් කණ්ඩ බොණ්ඩ ඔක්කොම හිතුවට පස්සේ කොහොමද ඒගොල්ලෝ මේ නාට්‍යයකට පොතකට සල්ලි දෙන්නේ හරි ඒක එහෙමනම් ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය නොවන දෙයක් නිසා දැන් අපි කල්පනා කරා නාට්‍ය කණ්ඩායම් කියලා අපිට මොකද්ද කරන්න වෙන්නේ කියලා ඉවරලා අපි කල්පනා කරන්නේ අපි කොහොම හරි එහෙම නැත්නම් අපි ජනතාවට මේක යන්න ඕනේ. අපි දැන් ඉස්සරහට කල්පනා කරනවා අපේ ලයිට් පැනල් එක ලොකු ලයිට් පැනල් එකක් එක්ක ලයිට් වලටම යනවා අපි 30000 විතර ලයිට් සෙට් එකම අරයන්. අපි දවසක අපේ මේ පේමන්ට් විතර තියෙනවා අපි 125000 විතර 125000 විතර. අපි දැන් එහෙම නැතුව ට්‍රාන්ස්පෝර්ට් නැතුව බස් වල ගිහිල්ලා බෑග් වල බඩුරියක් අරන් ගිහිල්ලා ඉවරලා ගමක මොකක් හරි මඩුවක හරි මොන හරි තැනක නාට්‍ය පෙන්නලා හරි එහෙම විකල්ප වලට ගිහිල්ලා ඉවර වෙලා මේ කලාව යම් මට්ටමකින් හරි අපි අරගෙන යන්න ඕනේ කියලා අපි හිතනවා. එහෙම නැත්නම් 1970 ගණන් වල සිනමාවේ ස්වර්ණමය දශකයේ කියන කාලයේ අයියේ මේ 9:30 ෂෝ එක ඉවර කරලා කොළඹින් බස් තිබිලා තියෙනවා. දැන් 9:30 නෙමෙයි 8:00 6:00 මං පාදුක්කේ මේ ඉන්නේ පාදුක්කේ පාර 6:00 පස්සේ බස් නැහැ. ඒ කියන්නේ 9:00 තිබ්බ ෂෝ එක ඉවර කරලා බස් තිබුණා. ඒ කියන්නේ කලාවට සහ ඒවට මිනිස්සු බල්ලා තියෙනවා එහෙම තිබ්බා. ඉතින් එහෙනම් අපිට තියෙන විකල්ප හොයාගන්න. හරි. පොත් ශේෂ්ත්‍රී ගුවත් එහෙම පොත් රීල් එක රුපියල් 3000ට ගත්ත කාලේ තමයි ඔය මැරෙන කලි මේ පොත් ටික මේ ගහලා තියෙන. ඒ කියන්නේ රුපියල් 800ක පොතක් ඉස්සරහට රුපියල් 2000 2500කින් වළක්වන්න බෑ. දැන් මේ වෙනකොට ගිය සතියේ මේ පොත් දෙකම විකිණනකොට මට හරි දුකයි පොත් විකිණන එකට දැන්. ඇයි දැන් ඊළඟට පොත් ආයි ගහන්න බෑනේ? ඉතින් ඒ නිසා මම කැමතිත් නෑ දැන් පොත් විකිණනවට. ඒ කියන්නේ හේතුව මේ අපරාධය නේද ඔය දැන් ආයි පොත් කවද්ද මේ පොතක් වෙන්නේ කියලා. හැබැයි දැන් මිනිස්සු ඒ විකල්ප හොයන වගේම දැන් මං හිතන්නේ ග්‍රන්ථ ආයතනෙන් ඊබුක් මේව කරලා තියෙනවා පොත් මිය ආයතනෙන් ඊබුක් මේව කරලා තියෙනවා ඉතින් ඒ වගේ වෙන සමාජ නැමියාවල් ඒයි හැබැයි අර පොතක් අතර අරන් ගන්න වගේ එක නැති වුණත් සමාජයේ වෙනසක් මොකක් හරි මේ පොත් වෙනුවෙන් ශේෂ්ත්‍රයේ දැන් ඉන්න පිරිස් එකතු වෙලා අර ඒ ඊබුක්ස් විදිහට ඒ එන ඒවා අපි අතට අරගෙන ඒ වෙනුවෙන් ධෛර්ය දීලා අපි ඒ නිර්මාණ ඒ විදිහට මිලට අරගෙන හරි මොකක් හරි කරගෙන අපි අපේ ශේෂ්ත්‍රය රැකගන්න පාඨකයන් විදිහට සහ ලේකයන් විදිහට අපි ප්‍රකාශන විදිහට ඒ යුතුයකමක් වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඊළඟට ආයි කවුරුත් පොත් ලියන්න නැති වෙයි. මොකද කොහොමත් මේ කතුරුභාගේ සහ ඒ කියන්නේ 10%ක් වැඩි මුදලක්. ඒක බලාගෙන නෙමෙයි මේ ගොඩක් ලේකකයෝ ලියන්නේ සහ මේවා කරන්නේ. ඒ කෙසේ වෙතත් ඊ-බුක් එකක් විදිහට හරි ඉස්සරහට එන ඒ පොත් මිලට අරගෙන මේවා කරගෙන මේ රචනා කලාව සහ ලේකකයෝ රැක ගන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒ වගේම අලුත් මේ ලියන කට්ටිය අලුත් ලියන්නන්ටත් ඒ අලුත් ප්ලට්ෆෝම් මේ වෙයි ඒකම යම් කිසි අවුරුද්දකට අවුරුදු 3කින් 4කින් 5කින් හරි කඩදාසි වලට ලක්සරි ටැක්ස් නැතුව කඩදාසි සුලබෙන යුගයක් ඇවිලිවරලා ඒ කවි කිවිඳියන්ගේ චූටි කවි පොත් නාට්‍යකරුවන්ගේ චූටි පොත් ඒ හීන අස්සේ මේ පොත්වල අකුරු වලින් ලියලා A4 CR පොත්වල ලියපු එව්වා මුද්‍රණය කළා මේ ලංකාවේ කටියට දෙන්න මේ කඩදාසි අපට ලැබේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා වෙන දෙයක් අරගල භූමියේ ඉඳලා අපිට ප්‍රාර්ථනා කරන්න තියෙනත් එකයි මේ හැමෝම අපි අරගලේ කරන්නේ මේ අපේ අරගලේනේ. එතකොට මේ අරගලේ කරන්නේ මේ දේවල් වෙනුවෙන් තමයි මේ අපි සමහරලාට අපිට මේ දේවල් මේ කරන අරගලේ ප්‍රතිඵල අපිට ලබන්න භුක්ති විඳින්න හම්බෙන්නේ නැති වෙන නේද ජිනුදු. මේ යන විදිහත් එක්ක අපේ දරුවන්ට කවදා හරි මේ අරගලෙන් සෙතක් වෙනවා නම් ඒක ලොදයක්. එතකොට ජිනුදු අපි ගොඩක් වෙලාවට මම කැමතියි ජිනුදු මේ පොතකින් එහා ප්‍රෝග්‍රෑම් එක ගැන පොත් ගැන කතා කරන්න ආවට මම හරි කැමතියි ජිනුදු හරි දක්ෂ වේදිකා නාට්‍යකරුවෙක් නාට්‍යවේදියෙක් කියලා මම කතා කරන්න. මොකද හේතුව තමයි මේ ජිනුදුගේ වේදිකා නාට්‍යයත් එක්ක ජිනුදු සාමාන්‍ය වේදිකා නාට්‍ය ගැන කතා කරද්දී අපි සම්මාන උළෙලවල් ගැනත් කතා වෙනවා. රාජ්‍ය සම්මාන ගැන කතා වෙනවා. එතකොට ඇත්තටම ලොකු කතාවක් තියෙනවා ජිනුදු. ගොඩක් වෙලාවට රාජ්‍ය නාට්‍ය සම්මාන ගැන කතා කරද්දී යෞවන සම්මාන ගැන කතා කරද්දී නිසි පුද්ගලයාට
නිසි සම්මානය හම්බ වෙන්නේ නැහැ කියන තැන ගොඩක් කට්ටිය ඉන්න මේක මම පෞද්ගලිකවත් විශ්වාස කරන දෙයක් කියන දුව ඇත්තටම කිව්වොත් මේක මිනිකම් මිනිකම් ප්‍රශ්නයක් නෙවෙයි මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් ගොඩක් වෙලාවට සම්මාන උනලල් ගැන කතා කරද්දි මොකද ප්‍රේක්ෂකයානේ දන්නේ ඇත්තටම ප්‍රේක්ෂකයාගේ හිතට සමහර වෙලාවට සම්මාන උලලල් වල ඉන්න ජජ් බෝඩ් එකේ ඉන්න පුද්ගලයා සමහරවිට ජීවිතේට මේ වේදිකා නාට්‍යයන් නොබලු පුද්ගලයෙක් වෙන්න පුළුවන් වේදිකා නාට්‍ය ලයිටින් කියන්නේ මොකද්ද කියලා ඒට අඩු ගානේ මේ හොඩි ඒ අකුරවත් නොදන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒ වගේ පුද්ගලයෝනේ ගොඩක් වෙලාවට අපේ ඇත්තම ගොඩ ලංකාවේ වේදිකා නාට්‍ය මේ ජජ් පැනල් වල ඉන්නේ අන්නේ ඒ වගේ කට්ටිය. එතකොට ජිනේදු හිතනවාද මං හිතන්නේ අසාධාරණ ජිනේදු අය කෙනෙක්ගෙන් මං ඒ වගේ ප්‍රශ්නයක් අහලා ජිනේදු අම්මා හරි. ඇත්තටම නිසි පුද්ගලයාට නිසි ඇගේම හම්බ වෙනවාද අපේ රටේ තියෙන මේ සම්මාන උනල් වල වලින්. මං ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ඔයා කොහොමද හරියටම සුපිරි ප්‍රශ්නයක්. ඔයා දැන් ඔයා අහපු ප්‍රශ්න අතරේ මට නම් තියෙන චමලේ මාර ප්‍රශ්නයක් ඔයා හැවි මං දන්නේ ඔයා කොහොමද මේ ගැන දන්නේ? මේ මෙහෙම මේ වගේ ප්‍රශ්නයක් ඔයා හිතුවේ කොහොමද? මොකද මම ජිනේදුගේ ටේලර් මිකන ස්ටේජ් ඩ්‍රාමාවක බැලුවට පස්සේ මොකද සාමාන්‍යයෙන් ජිනේදු වේදිකා නාට්‍ය කලාව කියන්නේ මම හරි ආස කලාවක්. එතකොට කාලෙකින් මම ජිනේදුගේ වේදිකා නාට්‍ය බැලුවට පස්සේ මට තියෙන ප්‍රශ්නය තමයි මේ ජිනේදුගේ තියෙන ලයිටින්. එතකොට මේ තියෙන හැම දෙයක්ම විශේෂයෙන්ම මම හිත ගියපු දේ තමයි ලයිටින් කියන දේ. අනිත් එක මේ රඟපෑම ඔක්කොමත් එක අනිත් දේවල් උන්ට අපි බලාගෙන ඉන්නේ අපි දකින්න අනිත් කාරණාත් එක බල දාකාගෙන ඉන්නේ. එතකොට කොහොමද මේ නිසි ඇගීම මෙතනින් අතර උනේ කියන ප්‍රශ්නේ මට. හරිදම හරි. ඒ හරි මම හිතනවා දැන් මෙතන රාජ්‍ය නාට්‍යුල්ලේ මේ නාට්‍යයක් තිබ්බ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට සමහරක් ඒවා මට කියන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. හේතුව මේ ඒ කියන්නේ මේ ඒක එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ මොකද ඒ කියන්නේ සදාචාරාත්මක අයිතියක් නැති වෙනවා මට කතා කරන එක මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට ඒක විවේචනය කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මෙවර මම කල්පනායි ශමිලයි මම කිලිම කියනවා කිලිවෙලා ඇත්තටම ඔයා කිව්ව කතාව හරියටම හරි. ලංකාවේ නාට්‍යවල ඉන්න නාට්‍ය කවදාවත් නාට්‍ය නොකරපු කට්ටිය ඉන්නවා. රාජ්‍ය නාට්‍ය උල්ලවල නාට්‍ය සංගීතය කවදාවත් නොකරපු සංගීත අධ්‍යක්ෂවරු ඉන්නවා මේ පරතිජ නේද? අර මම ඒ කියන්නේ ඒ නමගොත් ඔයා දන්නවා. හැබැයි ඉන්නවා නාට්‍ය සංගීතය කියලා කියන්නේ ඒක වෙනම දෙයක්. ඒක නාට්‍ය සංගීත ඥානෙ නෙවෙයි. ඒ කියන්නේ මේක කියන එක සහ ඒක යනවි. ඉතින් මෙවරත් ඒසියම තමයි. ඒ සංගීත අධ්‍යක්ෂවරයා කිසි දිනක වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක අපි මොකද කියන්නේ මොන දෙයියන්ටද කියන්නේ ඒක හරි කේද වාචකයක්. ඒක මම දන්නේ ඒක මේව ගන්න. ඒ වගේම තමයි ඔයා කිව්ව මේ සම්මාන හැබැයි නැති කියලා. ඒක හරියටම හරි. දැන් මට ඒක කියන සාදා හරි මෙහෙමයි. මේ පර රාජ්‍ය නාට්‍ය උල්ලේ හොඳම නාට්‍ය විදිහට අපි හැමෝම හිතුවා එක නාට්‍යයක් ඒක ඉස්සරහට ඒ කියලා ඉවරලා. ඒ නාට්‍ය අධ්‍යක්ෂකවරයාත් පෙර රාජ්‍ය නාට්‍ය උල්ලේම නාට්‍යක නාට්‍ය ජජ් බෝඩ් එකේ හිටපු සභාපතිවරයෙකුත් දැන ප්‍රසිද්ධ නාට්‍යකරුවෙක්. ඉතින් අපි හිතුවා මෙහෙම වෙයි කියලා. කොහොම හරි දැන් ඉන්න ජජ් බෝඩ් එක හිතන්න නැතුව ඇති හිතන්න ඇති. අපි කොහොම හරි අපි සෙකන්ඩ් වෙන්නේ. අපි මෙයාට දෙන්නේ නැහැ කියලා ඉවරලා හිතන්න ඇති. ඉතින් ඒගොල්ලොන්ගේ තියෙන බරාලගලත් එක තෝරමෝරු හැප්පෙනකොට පොඩි පොඩි හාල් මැස් වඳ වදිනවා වගේ මෙවර අපිට ඉතින් වැදිලා විනාශ වෙලාම ගියා. ඒ කියන්නේ මේ පාර රාජ්‍ය නාට්‍ය උළලේ ලංකාවේ අංකයේ මෞර්ය මංගල්‍ය කියන රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපතර හිමි සම්මාන එකක්වත් නැහැ. සම්මාන එකක්වත් නැහැ. සංගීතයටත් ඒ දුණා නේද? සංගීත නාට්‍යවල දුන්නේ නේ? දුන්නේ. සංගීතයටත් දුන්නේ. සීමලා ගෙනල්ලා නැහැ කවුරුත්. ඒකේ හේතුව දැන් ඉතින් හිතන්න රාජ්‍ය නාට්‍ය වල කියන ලංකාවේ මෞර්ය මංගල්‍යයේ ස්වාතන්ත්‍ර කියන්නේ තමන් විසින්ම අපි පරිකල්පනය කරලා ලියන පොත් මේ නාට්‍ය. ඉතින් ඒ නාට්‍ය එකක්වත් මේ පාර සුදුසු නැහැ කියලා ඉවරයි. කියන්නේ පරිසාදිත මට්ටමට නෙළුම් පොගෙන අපි ඉඳගෙන ඉන්නවා දැන් සම්මාන ගන්න. හොඳම නාට්‍ය රචනය සඳහා පරිසාදිත මට්ටමට ළඟා වෙලා නැහැ කියලා ඉවර වෙලා දැම්ම කිව්වා. අපි කල්පනා කරා එතකොට දෙවෙනි වටෙන් තියලා ෆයිනල් තියරිච් එකේ ස්ක්‍රිප්ට් එකක්වත් හොඳ නැද්ද? ඒකට හේතුව යම් කිසි සම්මානයක් නොදී සිටින සහ එක වෙන නාට්‍යයක් ඕනේ නම් උඩට තියන්න. ඒ කියන්නේ මේ ඒ කියන්නේ එක නාට්‍යයක් අපිට හොඳ කළ එක නාට්‍යයක් නරක කරන්න මොකක් හරි හැම දෙයක් තියෙනවා නම් අර වටේ තියෙන අවශේෂ සම්මාන ටිකක් වහන්න ඕනේ අප් කරන්න ඕනේ ඔහොමම පොඩි ටිකක් තියෙනවා. ඒ නිසා සමහරක් සම්මාන ඒගොල්ලෝ දෙන්නේ නැති වෙනවා. එතකොට ඒවා නිර්දේශය. ඒ කියන්නේ මේ පාර මොනවාද හොඳම රංගභූමි අලංකරණ මේ පරිසාදිත මට්ටමක් නැහැ. හොඳම සංගීතය පරිසද්ද මට්ටම නැති මේ ලංකාවේ රාජ්‍ය නාට්‍ය උල්ලේ කියනවා පරිසද්ද මට්ටම නැහැ කියලා ඒ සම්මාන දෙන්නේ. ඒකට හේතුව මතු කියවූ යම් මොකක් හරි නාට්‍යයක් හොඳ වෙයි කියලා ඒගොල්ලොන්ට බයක් තියෙනවා. එතකොට එහෙම දෙන්නේ නැති වෙනවා. එතකොට අවශේෂ අපේ නාට්‍ය දිනනවනම් අපේ නාට්‍ය සලකීමට භාජනය වෙන්නෙම නැහැ. ඒ කියන්නේ මේ හොඳම රාජ්‍ය නාට්‍ය උල්ලේ හොඳම පිටපත 1-2-3 හම්බෙනකොට අනේ 2-3වත් ලැබෙයිද කියලා අපි හිතන් ඉන්නවනම් ඒකක් හම්බෙන්නේ නැත. එකක්වත් හම්බෙන්නේ නැහැ. අපි කාටවත් කිසි දෙයක් හම්බුනේ නැහැ. ඉතින්
ඒක මම නම් මේ අඩුම ලාබාල වශයෙන් මෙහෙම තියෙරිච්ච එක ඇති කියන මටේ මම ඒක ඒක එක හුසුමකින් අතරලා හිටියා. හැබැයි ඒ දේවල් ලංකාවේ එහෙම වෙන්නේ ගැන හරි කනගාටුයි. ඒක හරි කනගාටුයි. ඒ කියන්නේ මේ මේ පාර නෙමෙයි සමහරක් ගොඩක් අවුරුදු වල ඔයා කිව්වා වගේම එයා අපි කියමු චිත්‍රපට අධ්‍යක්ෂවරේ. ඔහු කවදාවත් නාට්‍ය අධ්‍යක්ෂවරෙක් නෙවෙයි. සමහරක් වෙලාවට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරෙක්. ඔහු කවදාවත් නාට්‍ය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. නාට්‍ය පරිවර්තනය කළා. ඉතින් සමහරක් නාට්‍ය ආරං කලාව ගැන ඉතාම දැනුමක් තියෙනවා. හැබැයි ප්‍රායෝගික නාට්‍යකරණයේ නියෙදිච්ච නාට්‍යකරුවෙක් නෙවෙයි. හැබැයි ඔවුන් ජජ් බෝඩ් එකේ ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ මේක නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඒ ගැන දන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ න්‍යායික දැනුම ඉදිරිය මහාචාර්යවරුන් ඉදිරිය ඉන්න නිසා ඔවුන්ට ජජ් බෝඩ් හම්බ වෙනවා. ඔවුන්ගේ නිසිය ලැබීමක්වත් ලැබෙන්නේ නැහැ. නාට්‍ය කලාව සහ බොහෝ කලාවන්ල එහෙමයිනේ. සංගීත කලාවන් කොහොමද පැත්තේ? ඒක හැම පොදුවේ හැම දෙයකම මේ ලංකාව තුල වෙලා තියෙන දෙයක් නේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි දෙන්නම දන්නවා මේ රාජ්‍ය සංගීත වලනේ අපි මේ අපේ සංගීත නිර්මාණ ඉදිරිපත් කරා. ඒක නැති වෙලා කියලා කෝල් කරන්නේ මට නම් කෝල් කරා. අපෝ ඉල්ලනවා ඒගොල්ලෝ. ඔව් ඒවද නැති වෙලා. නැති වෙලා දැන් අපින් ආපෝ නිර්මාණ ඉල්ලනවා. අපිට දැන් නම් පිටින් කියන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ ලංකාවේ රාජ්‍ය සංගීත නිර්මාණ වල මේ අපි දෙන්නගේ නිර්මාණයක් මේ ඇප්ලිකේෂන් එක නෑ හොයා ගන්න නෑ නෑ ඉතින් මේ එතකොට කල්පනා කරලා බලනවා දෙයියනේ ඔන්න ලංකාව ඒකේ පහුගිය කාලේ මේ අහමු හොඳ ප්‍රශ්නයක් තියෙනවා දැන් මගේ බැංකුවේ යාළුවෝ මේ කීප දෙනෙක් රට යන ඒවා ගැන සහ ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා රට යන්න දැන් ඇයි ජිනුදු රට යන්නේ නැත්තේ රට යන්න කොහොමද දැන් අර මෙහෙට පැනලා ඉවරලා මෙහෙම යන්න පුළුවන් කියනවා හැමෝම කියනවා ඇයි රට යන්නේ නැත්තේ තව වයස ගිහුව රට යන්න බෑ මේ දැන් නේද හොඳම කාලේ මේක දාලා යන්න කියනවා. ඒක මං හිතන හැමෝම දකින්න විකල්පයක් විතර. මං කල්පනා කරා මන්න රට යන්නේ කියලා. රට යන්නේ. ඒක ගිහිලා මේ වගේ මුතු වැටයක් දාලා එහෙම යන්න පුළුවන් චිනුද මේ වගේ ඇගේ යුතු පුද්ගලයා මේ විදිහට අග යන මේ විදිහට මේ වගේ ස්වර්ණ භූමියක් දාලා මේ වගේ තරුණ නාට්‍ය විදුවේ මෙයිද? මට හිතෙන එකම දේ තමයි ලංකාවේ චිනුදු මට මෙහෙමයි සාමාන්‍යයෙන් මගේ මට බැනුම් අහන්න නම් හිතරාව දෙයක් කිව්වොත් මට කැමරාව පිටිපස්සෙන් ඉන්න පුද්ගලයාගෙන් බැනුම් අහන්න නම් මම හිතන දෙයක් කිව්වොත් එහෙම. ඉතින් ඒ හින්දා මම නොකිය ඉන්නවා. ඉතින් සම්මාන ගැන කතා කරද්දී මේවට වගේ කියේතු පුද්ගලයන් ඉන්නවා. ඇත්තටම රාජ්‍ය නාට්‍ය සම්මානවල රාජ වේදිකා නාට්‍ය ඕනම සම්මානවලක අපි දකින දෙයක් තමයි. එකම දේ තමයි සුදුස්ථාට සුදුසැන දෙන්න නම් මහාචාර්යවරයෙක්ද ඔහු රටේ ඉන්න බලවත් පුද්ගලයෙක්ද මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ සුසුකම ජජ් පැනල් එකට එන්න. ඔහු කුඩාම තැනක සිටි පුද්ගලෙක් හරි ගමන්න ඒ ශේෂ්ත්‍රය පිළිබඳ හරි දැනුමක් තියෙන ඒ මේ වේදිකා නාට්‍ය අපි ශේෂ්ත්‍රය ගැන කතා කරමු. ඒ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය අඳුනන ඒ ඇතුළත ඉන්න පුද්ගලයන්ව ගෙන්නන්න මේ ජජ් බෝඩ් එකට. මොකද නැතුව මේ අර සුරංගනා ලෝකවල ඉන්න සුරංගනා කතා අහපු පුද්ගලයෝ ජජ් බෝඩ් එකකට ගෙනල්ලා ඉවරලා මේ මිනිස්සුන්ගේ දාඩිය සුවඳ අඳුනයි මේ මිනිස්සුන්ගේ දක්ෂතා අඳුනයි කියලා අපිට ඇත්තට විශ්වාස කරන්න බෑ. ඉතින් ජිනදු දැන් මේ දේවත් කියද්දි මේකට වගකිය යුතු පාර්ශ්වයක් ඉන්නවනේ. ජිනදුර හිතන්නේද රජයෙන් මේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ දක්වන සැලකිල්ල මදි කියලා මේ ගැන කතා කරන්නේ නැහැ කියලා. දැන් හිතන්න ජිනදු වෙන රටවල් ගැන කතා කරද්දි මට මතකයි පෞගේ කාලෙක ලංකාවේ තරුණෙක් තමයි ලෝකේ තිබ්බ ලොකුම වේදිකා නාට්‍ය ඔල්ලේදී හොඳම නළුවා බවට පත් වුනේ. ඉතින් එතකොට ඒ කියන්නේ හරි ආඩම්බරයට කරුණානේ. එතකොට මේ වගේ ලංකාවේ ඉන්න මේ පොඩි රටක ඉන්න තරුණෙක් ලෝකෙම හොල්ලද්දී තවත් තරුණියට යන්න ඉඩ කඩ තියෙනවනේ. එතෙන්ට අපිට දක්ෂතා තියෙන පුද්ගලයෝ ඉන්න අර වගේ විහිළු සපයන් නැතුව මොකද රාජ්‍ය නාට්‍ය ඔල්ලේ එකම අත්පිටපතක්වත් හොඳ නැහැ කියන තරම් විහිළු සපයන් නැතුව අපිට තාරුණ්‍යයට අතහිත දුන්නා නම් තාරුණ්‍යයට මේ ඇගීමට හරියට ලක් කරා නම් මේ වගේ අපි ඒ වගේ දක්ෂ නළුවෝ නිලු ඒ වගේම පිටපත් රචකයෝ තවත් ලෝකෙට බිහි වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම රජයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න එක ගැන ජිනුදුර ගන්නවද? ඇත්තටම මට අහන්න ඕන ගන්න එක ගැන තියෙන මේකනේ ගන්නවද? රජයට කිසිම මේ හැංගීමක්වත් ගාණක් නැහැ කියලා තමයි මං වගේ හැමෝගෙම අහුවත් හැමෝගෙම උත්තරේ වෙන්නේ. මේ රජයකට කිසිම ගාණක් නැහැ කියලා ඉවරලා. ඉතින් ඒ උත්තරේ ඉස්සල්ලාම දෙන්න දින මට තියෙන එකම තමයි ඒක රජයෙන් වෙන රාජ්‍ය නාට්‍ය වල මේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට රාජ්‍ය නාට්‍ය වල හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයට අදාළ මුදල් තාගේ මුදල රුපියල් 25000යි. හරිද? රාජ්‍ය නාට්‍ය වල අපේ මියුසික් ටීම් එකටයි සහ ඒ ටිකට එක ෂෝ එක දෙන කොස්ට් එක 30 35000යි. ඒ කියන්නේ හාමනි කියලා මේවා කලිවල මියුසික් ගන්න ඒක. ඒ කියන්නේ එක ෂෝ එක නේ සල්ලි වැඩගත් නැහැ. හැබැයි මගේ යාළුව අහනවා මේ රාජ්‍ය නාට්‍ය හොඳම නාට්‍ය වුණොත් එම හොඳ ඕඩ් එකක් හම්බෙනව නේද? ඒ වෙලාවටදී මම දුක හිතනවා මේ ආණ්ඩුවෙන් මේව ගන්න එක. ඒ කියන්නේ හෝල් එකට සාමාන්‍ය මම දන්න විදිහට දැන් අපි කිව්ව මේ නෙළුම් පොකුණ සාමාන්‍ය ලක්ෂ 10ක් විතර යනවා. හෝල් එක මේකල ඒ වගේ
අභිමානයක් එක තමයි මේව කරන්න ඕනේ. දැන් රාජනාට්ටුවේ මල් කලඹක් හැමිනා ෆ්‍රෙෂ් මල් බෝක එකක්. ඒකට මං හිතන්නේ රුපියල් 10000ක් 15000ක් බෙර දාලා කොස් කළා දවසකට රුපියල් 50000ක කොස්ට් එකක් යනවා ඇති. හැබැයි හොඳම සහාය නළුව හරි මොකක් හරි එකක් හම්බ වෙනා නම් හම්බ වෙන රුපියල් 15000. දැන් 15000ක මුදලක් ගන්න මගේ හොඳ මේ ඒ මගේ යා එන්න ඕනි වාහනේක හරි මොකක් හරි ආවා කිමු ආවා කිමු ඉවරයි. ඒ කියන්නේ මම කල්පනා කරේ මේ ළඟදි මේ එක මට මේ මොකද්ද හොඳම කෙටි කතාවට රජයේ මේ එක මේකේ මට මේ සහතිකයක් හම්බ වෙනවා. චෙක් එකක් හම්බ වෙනවා මට 10000ක් තිබ්බා. මේක මම ඒක මම හිතන්නේ මම ඒක මම මොන හරි එකකට මම දුන්න හරි මොකක් හරි මං කරේ. මේ එතකොට කුසලතාවකින් රුපියල් 2000ව දීලා තිබ්බා. මං කල්පනා කරා දෙයියනේ දැන් මේ 2000 චෙක් එක හරිද? නෑ මේ මොකද එයාගේ නම වැරදුනොත් එහෙම. දැන් එයා ගම්පහ දිස්ත්‍රික්ක හරි ඉඳලා මෙහෙට එනවනම් එයාට ඒ නම වැරදුනොත් ඉතින් මාර වැඩේනේ. මේ චෙක් එක මාරු කරන්න එන්න මේ යන කුවියදම කොච්චරද? එදා දවසේ එයා 2000 චෙක් එක ගන්න ආපු වියදම. අනේ පව්. ඇයි මේ අපිව ජෝක් කර ගන්නෙ? ඇයි මේක ඒක මේ කලාකරුවරු සහ මේ 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 නාට්‍යකරුවෝ අපිව විහිළුවත් මේගොල්ලොන්ට. ඇත්තටම විහිළුවක් ඒක. ඒක තනිකර විහිළුවක්. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ මේ ලංකාවේ කරන්නේ හරි බොරුවක්. මේ මෙහෙම අපි රෙදි ගලවුවේ නැත්තම් මේ සමහරක්ලා ලංකාවේ පිට ඉන්න කට්ටිය මේ මේ ඇත්ත කතාව දන්නේ නැහැ. දැන් මේ දැන් අපේ යාළුව අපි ගමු රටේ දැන් මුදු මුදුලි ගයලා ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ තමයි ලංකාවේ මේ රාජනාටු වලට සම්මත සිර ලොකු මේක උගුර මවුර මංගල්‍යයක්. එහෙත් ඒ වගේ තත්ත්වයේ අරක රුපියල් 10000 15000 දීලා හැබැයි ඒක දෙන්නේ රුපියල් 110000ක් විතර වියදම් කරපු හෝල් එකක් ඇතුලේ ඒසි දාලා ඒ මගේ මට දෙන සමුරු කලාපයට යන කොස්ට් එකයි ඔක්කොම බලනකොට මගේ පැක් එක මට දෙන තේ යනා මන ඔක්කොම ෆුල් පැක් එක බලනකොට මගේ පැකේජ් එක 5000ක් විතර. හරිද? හැබැයි මේ අර මේ නාට්‍ය සම්මාන කියලා අරගෙන ඒ මිනිස්යාට ඔක්කොම විහිළුව මහ බොරුවක් කරන්නේ. මේ ඉතින් මේ රජෙන් හැමෝම නිලධාරීන් පාලකයා රවට්ටනවා. පාලකයෝ අනික් කටිය රකන ඔක්කොම කරන්නේ මාකටිං කැම්පේන් එකක් වට යන එකක් විතරයි. එහෙම නැතුව අනේ මට මුකුත්ම නැතුව අපි අපි රාජ්‍ය නාට්‍යවලින් දැන් සම්මාන ගත්ත නාට්‍ය කරපු අපි ඒ 10 දිනාට හරි ඒ නාට්‍ය ටිකට ෂෝස් 10ක් දෙන්න ලංකාවේ මේක කළා නෑ. හොඳම නාට්‍ය 1 2 3 යවුන සම්මාන මේ පාර හම්බිච්ච එක්කෝ 1 2 3 නිෂ්පාදන ගත්තේ ඒ නාට්‍ය ටික ලංකාවේ තැම් පහක පෙන්නන්ද ඕගනයිස් කරන්න ගාල් කොළඹ මෙහෙම මෙහෙම අපි හරි ආසාවෙන් ගිල්ලිලා එනවා. අපිට කීයක්වත් එපා. අපිට මේ ඒක ඕගනයිස් කරලා විතරක් දෙන්න. මේ දැන් කොහේ හරි ඕගනයිස් කරනවා නම් අපි හරි ආසාවෙන් යනවා. අපිට මේ අපේ අපි අපි බොහොම ලංකාවේ මේ නාට්‍යකරුවෝ ඉන්නේ 1/2. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම මේ ඒකිනුත් ඉතාම සුළු කවුරු පූර්ණ කාලින් ඉන්නව නැහැ. පූර්ණ කාලින් ඉඳියොත් ඉවරයි. ඉතින් එහෙම හරි මේ ඉන්නේ 100ට ලංකාවේ මැති 3000 4000. අනේ 3 4000ට මේ යා රියර්සල් කරන්න තැනක් දෙන්න මොකක්වත් ගන්න කිසිම දෙයක් නැහැ. ජෝන්දි සිල්වා කියලා සමුරන් අහලා තිබ්බා. ඒක කඩලා කුඩු කරලා දැම්මා මේ සාමාන්‍ය අඩු ගානකට නාට්‍යයක් වෙන්න තිබ්බ තැන. දැන් ඒ අවුරුදු 10 30 එක හදනවා කිය මේ ඒක හදලා ඉවර නැහැ. ලංකාවේ හෝල්ස් ඔක්කොම මේ අපි අපි මේ ගත්තොත් එහෙම ටවර් එක සාමාන්‍යයෙන් පැය 3-4ට පැය 40,000 විතර වෙනවා. ඉතින් අපි හෝල් එක 40,000ට ඇත්තටම අපිට මේ කොළඹ ඒ වගේ හෝල් එකක් ගන්න තියෙන්නේ ඒ ගානට තමයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ අනිත්වර මම හිතන්නේ ඊට වඩා වැඩි ගණන් වල දෙනවා. කෙසේ හරි දැන් මේ 40 හෝල් එකට යන 40,000 පරිපූර්ණේ කරන්නවත් මිනිස්සු හෝල් එකට එන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලාභ උපයන ආයතන නැතුව නාට්‍යකරුවෝ අමාරුවෙන් කාලය කැප කළ කරන නාට්‍ය අපිට හෝල් එකක් පෙන්වන්න පුළුවන්. මගේ හරි හීනයක් තියෙනවා කිය මේ මගේ හීනයක් තියෙනවා නාට්‍ය හෝල් එකක් ගහලා මේ මිනිස්සුන්ට මේ 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 නාට්‍ය කරන්න නොමිල දෙන්න. නාට්‍ය කරන්න නොමිල දෙන්න. අනේ ඒක එහෙම කරන්න පුළුවන් නම් ඇයි මේ ආණ්ඩුවකට දෙන්න බැරි? මොකද්ද මෙච්චර නාස්ති කරනකොට? මේ එහෙම වුණොත් එහෙම කොච්චර ලස්සන වැඩ කරයිද? මිනිස්සු බලන්නේයිද? එහෙනම් මේ නාට්‍යයක් ටිකට් එකක් ඉතාම සුළු මුදලකට ගහලා ඉවරලා ඒගොල්ලන් ගමන් වියදම් කරා. එහෙනම් රටම වැඩ බිමක් වෙනවා. අනවශ්‍ය වියදම් නෙවෙයි මේ මේ සෝබන වැඩ නෙවෙයි අපේ නාට්‍යකරුවන්ට ඇත්තටම ඕනේ. මේ අතීතයේ ඉඳලා මම දකින දෙයක් අපි දකින දෙයක් තමයි වේදිකා නාට්‍ය ශිල්පීන්ට දක්වන අඩු සැලකිල්ල. සමහර වෙලාවට දක්ෂ තන හම්බ වෙන්නේ නැතිකම ගොඩක් වෙලාවට ඔයාලා දැපේ අපේ නාට්‍ය කලාවේ ඉන්න ගොඩක් මිනිස්සු දක්ෂ නෙවෙයි අපි ඒක අවවාදෙන් ඔවුන් සමහර වෙලාවට ජීනදු එක දවසක රුපියල් 10000ක් 12000ක් ගන්න ටෙලි නාට්‍යයකට සංගපාන්න යන එක දවසකට ලංකාවේ සමහර නාට්‍ය ඉන්නවා රුපියල් 10000ක් 12000ක් ගන්න දවසේ මේක. ඒ වුණාට වේදිකා නාට්‍ය තුල ඉන්න අපේ මේ දක්ෂතා
yang orang abu yang pulang backi yang orang mungkin ikutan. Nah, itu yang kami dakin ada. Itu yang orang ada mangki yang raja yang hilang. Apa yang Vedika nanti karya orang rekagan? Mereka soban yang ada ni, mereka orang tuh ni. Orangnya nanti karane orangnya anagate orang suraksita galah deh. Orang tuh mereka deval karane kan nanti karane kan normal itu. Nak tipban ang hari hari wati nama. Itu yang deval karane tapi mereka aragal bumi ini dalam ini hilang ni. Apa nanti karu apa sahite karu angge karu angge anagate karane cuta kita ni. Apa gorak deval katakan apa? Kita beri bela waktu mereka jinu tu teka katakan orang jinu atur melawai anu deh ni. Tawat tawat permasalahan tu nama matan permasalahan tu nama jinu tu awasan awasnya mama mahana kemati. Dan taruna nanti beri taruna leka kek beri heita cestu heita alu tengin enna gorak hati inna heiti dengha behin bonda bela heiti hebei jinu tu dengna dina honda mupade semukadam ini de pasu heita ma alu tu nanti karu anza alu tu leka kelaki kawan ta samman ini nanti karu ek beri heita Vedika nanti karu ek beri heita ita mudrana deng Paling ni poten mudrane pah panelat ini nama dewi poten mudrane kipi aksi dua lalat ini jinu tu kian hari dak lekik ke kiting jinu tu ramon ada kian nanti ini me apa alu teng share straight night. Langkawi me mahidan samaj madya tu me gudak kati me kan api dem me samaj madya tikat me gudak kelar ikat dua lalat ini ting samaj madya hara gudak kati nirmana liye nama me ikat dua nama. Mata kita ni, ni, ham, okar, apikin orang real time investment keli orang bela, cuma real time investment kita ni, atteram, sama, api, eh, bela awak itu rugar nega, ekar, kena konsepnya api roti kila kena, konsepnya, kerana, iting, lekannya kari, nanti kari, liyane kari, mau kari, atteram, ar real time investment ya, oegollo, basseka kena kota, netang oegollo, nikangin ni bela awat, jobbeka kena gamang hari kaman ni, oegollo, kohe hari, khawada hari, dawasko. Lek ke win puluan, lian puluan kira hacky awak anggota dengan dia tiennu mana, lian patangan. Ika phone ni kadu pan ada kira dalne, lian de. Isal lama apitah me masyak ke bedian non nang, apikau undedian non. Apik hina tibar badan ni, badan patangan, aragan netta. Apik goda kati ke tiennu kadu tamai me, mata sindu akaran naasai. Mama lian naasai, mama lian ni kohomad. Mama muka dekaran ni keliver lah. Hita hita ini kira. Mangkia ni ne, memu hote. Ada keran, ada raya patangkaran keran. Eka ta khalak ituruvena khalak kerana ni bay. E wede kerat passe keran non. Mama ada, mama hamadam paya dekak mana liano. Mama me mage liane paya dekak. E man dolah hendra ada dekavena kan liano, mana lia liver lah, mana ni dagan. Right, mangi ada mana beranu, mana udah ina mana patangkaran. He manat ta mama ada me de make keran. Eka ni. Lake ni, itu hari, eh, hamad itu, mana hamad itu kini kini mana? Selalu pan atragan, nuni pan atragan, lian batangan. So, ek, apikimu, paluaniya ke, dewaniya ke, tungguaniya ke, hondanya tuh ni bulang. Hebat, haya hata ata honda tuh ni bulang. Samarak kelar, mama deng, ilangat, ilangat, keran nishpa dene kan nuni awasnya nanti, mama deng liyali berai, memaja ke. Hebat, liyali beruna ata, ek dahadulus parak, hata parak, apau kiyo nuno. Mang, chamila yel, apik hata agan nukar, mage mule apa update nukar, mang apau liyono. Mang apa yang kita nasikan? Apa yang ini me mama me kerana? Itu kau tiga tan polis cila honda itu arah honda manika kau ikan apa dah terin? Hebat ye kita. Palevi ni adiya palevi ni galak gand moni. Itu kang oga me harian ini. Ini mama kianya, kaya kiamat ini nang lian nak kian nara mona hari keran. Ademi ke patangan? Ademi awastawan hoye hoye ini poya wede patangan? Nanti keran nona istilah scripta kian. Me dah nak ini kian. Tapi ekay awan email keran. Dengan hari kalle me Mekhale lian hitan pulang khale, betak awat dawat me inni ne, ikan me inni ne khale meno, me mama dana deh tamai, wivahin passe, oyaage oyaana hitang hitian am veging, e veging sir panhaging aduino, lamai hamuna de passe, tawat sir visi bahag aduino, ek tamai yatar de, ek khadaagni an denang, ek deng masyak khadaagni anu, evagi khad, e veging khadaagno khadaagni anu nang, obat ammar hati meno, alut khati degi anti ne me itsrah di ne oyaagulang awurdu visi ganan nang jiwite. Oye, jiwisi kanan kalau jiwite, jiwite itu aye ni, aye ni ne. Hebei, oya oya kali me ini mana phone ni ko boleh game me kagagah me mana deme, api mana hari ni kami Facebook ini headu udar gigi liver la, eh, anak kali liver aye. Lian apa tangan, sindu akli liver la, save kerakan, Google Keep skill app kat tino app ke type kerana perangan mangi type kerana, ek type kali liver ekatu kerana, oya ekatu kerakan tu teteh, mekatu kala Google Drive ke save kerana, email ke save kerana, dawasak, tenak, ahi. Ikan siar ke dahaya pahalau ikat tu ialah antipun ada kawasan dasar ini siar panah ikat tu ialah itu korang hitung dengan lian dua ni keluar. Ani tegak ke? Oh ni madya. Api dawas tu nak hari ikap me tu nak hari hitalam kerut. Api dawas tu nak hitalam nak hitut. Ikap ada habit tegak keno. Hebei api palu ini dawas tu nak api amaruin keran non. Depan si hari. Dengan mang iya chamilari korang depan si me
චමිලට මු දෙකෝ චමිලා පොඩි රියසල් එකක් අපි දාමුලු නෑ චමිලා අය මේ 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 ඊයේ එයා ඒක දැන් මාස කරන පස්සේ එයා තනින් කියවල පුරුදු වෙලා එයා ඒක පොඩ්ඩක් එයා ප්‍රැක්ටිස් කරලා ඒ ඒක එයාගේ ප්‍රවීණත්වයේ ඒ එයාගේ සතත අභ්‍යාසය හරිද දැන් මේ මම මෙතනට එන්න කලින් මම ඊයර 12 වෙනකම් මම මේ මම මේ පොත් තුන කියවුවා මේ කියවල මම මේ මාක් කරගත්තා අපි එන්න කලින් අපි වැඩකට අපි ඒකට ඒ කාලයක් යොදවනවා නම් ඒකට අපි වගකීමක් තියෙනවා අපි ඒකට මේකක් තියෙනවා ඒක නිකන් අම්මා මම අද මෙතනට ගිහින් නිකන් ඔහේ කීකව කියනෝ නෙමෙයි දැන් මම අද කියපුවා මේ පොත් බල බල මම මුකුත් කියෙන්නේ මුකුත් දැන් පොත අදාළත් නැහැ හැබැයි ඒකට අපි බරක් තියන්න ඕනේ ඒ බර නැතුව නිකන් මේ හීන නිකන් ඔළුවේ පැත්තක තියන් ඉඳියර චමිලා කවදාවත් හැබැයි වෙන්නේ නැහැ නේද ඒකට වැඩේට බහින්න ඕනේ චමිලාට මොකද ඒකෙන් කියන්න තියෙන්නේ ඔව් ඒක ඒක හරියි මමත් ඒක අදහන දෙයක් මොකද දැන් මම සංගීතඥයෙක් හැටියට දැන් අපිට මොන හරි අභ්‍යාසයක් තියෙන්න ඕනේ අපි ගොඩක් දේවල් ශ්‍රවණය කරන්න ඕනේ ඉතින් ඒ ශ්‍රවණය සහ කියවීම ඒ හැමදේම වෙන රටවල සංගීතය කොහොමද වෙන රටවල මේ නාට්‍යවල සංගීතය කරලා තියෙන්නේ කොහොමද ඒ හැමදේම අපි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ දැන් මේ වගේ කටයුත්තකට අත ගන්නකොට අන්නේ ඒ මෙමරිස් තියන්න ඕනේ ඊට පස්සේ ඒව තමයි ඔළුවේ වැඩ කරන්නේ හරියටම හරි හරියටම හරි ඒ කියන්නේ ඇත්තටම මම ලිව්ව පොත් නම් මේ ඔක්කොම මගේ 100ක් අදහස්ද ඔව් මගේ අදහස් තමයි හැබැයි සමහරක් වෙලාවට ඒක මම බස් එක යනකොට මම දැකපු එකක් කවුරු හරි ඔයා කියපු එකක් එකපාරක් වගේ මගේ එක නාට්‍යයක මේ අක්කේ මේ මොකද ඒ නාට්‍ය නම අලුත් මූණක් නෙමෙයි මැරෙන්න ඔයාගේ කතාව කියන නාට්‍යයේ මම කියනවා මේක මේ ලංකාව දූපතක්නේ අපි හිතන් ඉන්නේ මේක ඇතුලේ අපි මේ සිස්ටර් සම්බන්ධ ශිෂ්ටාචාර තියෙන මිනිස්සු මොකද මේ ලෝකෙන් මේ දූපතෙන් එහාට අපිත් ගෝත්‍රිකයන් අනිත් මිනිස්සුන් මේ දූපතක් ඇතුලේ ඉන්න අපි ගෝත්‍රික ටිකක්නේ හැබැයි දූපත ඇතුලේ ඉන්න ඔය කතාව කිව්වේ කෝච්චි මට හැපදෙන්නේ මිනිස්සයා මම ඉතින් ඒක ඔලුවේ කල්පනා කරලා රයිට් ඔලුවේ දාගත්තා මම ඒක එවලෙන් මම ටයිප් කරගත්තා පස්සේ කාලේ අවුරුදු 4කට 5කට පස්සේ ඒ මට එයා හම්බ වෙනකොට එයා කියපු කතාව මම පොතක ලියලා මම නාට්‍යවල පෙන්නලා ඔක්කොම කරලා ඉවරයි එයා දන්නේ නැහැ මම එයාගේ කතාව එයා නිකන් එයා කියපු අදහසක් මම ගත්තේ කියලා අපි ටාගට් එකේ අපි ඔළුවේ තියනවනේ අපි හැම වෙලේම අපි යන්නේ නැනකොට එකතු වෙන ඒවා අනන්තයි අප්‍රමාණයි නේද දැන් හිරන්න බේසේ කර එයා හොඳම නළුව වුණා මේ වේදික නාට්‍යයේ කොහෙද එංගලන්ඩ් වලේ මේකෙදි එයා නැෂනල් තියටර් කියන එකේ මම ඊට කලින්ම හිරාන්ගේ ඇක්ට් එකත් එක්ක ඒගොල්ලෝගේ තියටර් ප්‍රොඩක්ෂන් වල හෙවි ප්‍රොඩක්ෂන්ස් වල මම බැලුවා මාර ලස්සන අපිට ඒවා හීන ඒ ප්‍රොඩක්ෂන් එක අපිට කරන්නත් බෑ ඒ ඒ ඉක්විප්මන්ට් ඒ කියන්නේ මේ ඒ එයා මේව කරන ඒ මේ අර මේ ඒවා ඒ කර්මාන්ත විදියට තියෙනවා අපිට ඒ අපේ කර්මාන්ත නෙවෙයිනේ ඉතින් ඒව බලද්දි මම කල්පනා කරේ කොච්චර ලොකු ලස්සනද කොච්චරද කියලා ඉතින් හිරාන් ඒ achievement එක ගත්තාම මම කල්පනා කරේ එයා කොච්චර ලකීද කියලා ඉවරලා. ඉතින් ඒ ඒව ඒගොල්ලෝ හීන. ඒ හීනත් එක්ක يعني ඉස්සල හීනයක් නැත්තම් මුකුත්ම කරන්න බෑ. හීන තිබ්බට වැඩකුත් නෑ. මොකද්ද? අපි වැඩේ අද පටන් ගත්තා. හෙට කියන දේ දෙන්න හොඳ නෑ කියන එක. එතකොට මේ අපි කතා කරේදී අපි ගොඩක් අපේ කට්ටිය මේ ඇවිල්ලා මේ කමෙන්ට්ස් උදායන මම සාමාන්‍ය කමෙන්ට්ස් කියවනවා. අද මේ අපේ ජිනිඳුගේ කතාව කොච්චර රසවත්ද කියනවා නම් මට මේ කමෙන්ට්ස් කියවන්න වෙලාවක් සෙට් වුනේත් නැහැ. අපි දැන් ගොඩක් වෙලාවක් පැයක ප්‍රෝග්‍රෑම් එක අපි දැන් පැයක හමාරකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. අපේ ශාමේෂ් ජීවිතයේ වේදිකා නාට්‍ය මත නාට්‍යයක් නොකරපු උන් ජජ් බෝඩ් එකේ ඒදී ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මිත්‍රයා කියලා කියනවා. ඒ වගේ තමයි අපේ ෂූ හායි ෂූ. ගිය සතිය මම ෂුත් එක තමයි ප්‍රෝග්‍රෑම් එක කරන් ආවේ. තාරුණ්‍යට සුබපැතුම් කියලා අපේ ජිනිඳුට සුබපතලා තියෙනවා. ඒ වගේම ජය වේවා. මං හිතන්නේ එදා මට දුන්නේ ඔයාගේ අවස්ථාව වෙන්න ඕනේ. ඔයාගේ අවස්ථාව තමයි එදා මං ෂුට දුන්නේ. මං බය වුණේ මා හුස්සයි කියලා. මොනව කලාවකටත් අපේ රටේ තැනක් නැහැ. ඉතින් ඇත්ත ඉෂු. අපේ රටේ ඒ වගේ නෑ. ඒ වගේ තව සමීර මං හිතන්නේ ඔයාගේ මිත්‍රයා. සමීර ඒක නායක. මෙවැනි දේවල් කතා වෙන්න ඕනේ. අද වෙන්නේ තමන්ගේ දේ කොහොම හරි කරගෙන අනිත් එකාට එන ගැහුවත් කමක් නෑ කියලා ඔහේ බලන් ඉන්න රටාවක්. ස්තුතියි මෙවන හරවත් යමක් ගෙනෙනවාට මාෂි ඔයාට ජිනිදුරත් කියලා වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ජිනිදු අපි ගොඩක් දේවල් කතා කරා මේ අද තියෙන ප්‍රෝග්‍රෑම් එක මේ අපේ චමිල අයියා එතකොට ජිනිදු දෙක මේ හරි ලස්සන මේ අද්දකීම හරි ලස්සනයි. ඉතින් ඒ වගේම ජිනිදුගේ පොත් දෙකත් හොයාගෙන කියවලා බලන්න. තරුන්නේ ලස්සන ලියපු ලස්සන පොත් දෙකක්. ඒ වගේම තමයි ජිනිදු අන්තිම වශයෙන් ජිනිදුට තියෙනවා නම් ස්තුති කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒ වගේම තමයි ජිනුදු අමතක නොකර මතක් කළ යුතු චරිතයකත් ඉන්නවා තිරිනි. අපි තිරිනි ගැන චුට්ටක් කියමු. මං හිතන්නේ මං එදා දැක්ක මට කතා කරන්න හම්බුනේ නැතු වුණාට ජිනුදු කියන්නේ තිරිනි කියන්නේ මං හිතන්නේ ජිනුදුගේ ඒක තමයි නේ මලක් පිපුණා වගේ වුණානේ මට තේරුණා. ඉතින් අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. මේ වගේ ජිනුදුර මේ වගේ තැන්ට එන්න ඒ වගේම උදව් කරපු ස්තුති කරන විශේෂ කවුරු හරි ඉන්නවා නම් ඒකනත් අපි අවසාන වශයෙන් කතා කරමු. ඔව් අදම මේ ඉස්සලම අම්මලා අපච්චි හැම දිනාටම මේ ස්තුතිවන්ත වෙනවා නංගි සිළුම දෙනාටම. ගෙදරට මොකද ඒගොල්ලෝ ඒ හීන දුන්න නැත්නම් අද නැහැ. ඒ කියන්නේ අපි
දැන් අපි කැම්පස් ගිහිල්ලා දැන් අපේ අපි කරන උපාධිය අවුරුදු 5ක් නෙවෙයි 6ක් විතර. ඒකට අවුරුදු 24 25 26 ඒ වෙන කම්ම ගෙදරින්නේ මේ උනේ. ඉතින් ගෙදරින් මේ නෑ කමන්නේ උඹ රස්සාවක් කරන්න ඕනේ නෑ කියලා ඉවරලා ඉගෙන ගන්න හරි මොකක් හරි ගන්න මේ කිසිම වැද්ද ගැම්මකට ලංකාවේ මාකට් එකක් නැති නාට්‍ය අරංකලාව වගේ විෂයක් කරගන්න ඒ ඉගෙන ගන්න ඒ පැත්තෙන් ඉගෙන ගන්න හිතලා චාන්ස් එක දුන්නාට මේ ගෙදර හැමෝටම ස්තුතියි හැමදාම හීන එකේගොලු හිටියා තිලිනි නැත්නම් මදු මේ එයා තමයි මේ එයාත් මගේ මයි බැච් එකේ බැච්මේට් අපි දෙන්න මේකට මේ මේව කරේ අපි චමිලයි අපි තුන්දෙනාම මේ මාස්ටර් එකේ බැච්මේට් මේ ඉතින් මේ එයා තමයි ඩ්‍රාමා එකේ මේ ස්ටේජ් මැනේජර් එකම මේ ඩිසයිනර් ඉන්නේ ස්ටේජ් මැනේජර් එකම ඩිසයින් ඉන්නේ මේ මම පහල ඉන්නකොට ඒ කියන්නේ මේ මම ඉන්නේ ඔකෙස්ට්‍රා පිටිකේ මම සින්දු තියන තැන් අනම්මනම් ඒ ටික මම අයියට පෙන්නනකට මේ ලයිව් වැඩක් ලයිව් එකේ මෙහෙම වෙනකොට දවසින් දවස් නාට්‍ය වෙනස් වෙනවා ඒ කියන්නේ ඒක අපි දන්න ඒක සජීවී ඩයලොග් එකක් වෙනස් වෙනවා මම මේ වගේ පොතක් ඉදිරියට ලියලා තියෙන හිතුමතයත් ඒගොල්ලෝ කටපාඩමින් කියන්නේ මම ප්‍රොම්ප්ටර්ස් ලා පෙළ මතක් කරන්නම් තියලත් නැහැ ප්‍රොම්ප්ටර්ස් ලා නැහැ වගේ මම ප්‍රොම්ප්ටර්ස් ලා තියන්නේ හැමුණොත් එහෙම මතකෙට ගන්න නිසා ඒ හදිසියකට මම හංගලා තියෙනවා අවශ්‍ය වෙලාවට දෙන්න ඒත් ගොඩක් වෙලාවට මම තියන්නෙම නැහැ එතකොට ඒගොල්ලෝ ඒක ඇතුලේ ජීවත් වෙනවා කැරක්ටර්ස් ඉතින් කොහොම හරි ඉතින් මේ ඒ උඩ යන ඔපරේෂන් එක සම්පූර්ණයෙන්ම බලන්නේ මදු. එයා ඒ කියන්නේ මම පහල ඉන්නකොට රාජ්‍ය නාට්‍යල ඔක්කොම පහල ඉන්නකොට අර 28ක් 29ක් ඔක්කොම මෙව කරගෙන කරගෙන ඇඳුම් අන්දවගෙන කියාගෙන කන්නේ බොන්නේ නැතුව මහරෑ යන ගමන් ඒ ඔක්කොම කරගෙන ඒ කට්ට ගන්නේ එයා තමයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට මං කල්පනා කරනවා මගෙත් එක්ක වැස්සෙත් ඒ කියන්නේ අපේ නාට්‍ය බලන්නේ අපි එතකොට එකපාරක් ලීෆ්ලට් බෙදන්න දැන් නාට්‍ය රියර්සල් එක යනවා. දැන් මං ලීෆ්ලට් ගහලා තියෙනවා. මං කල්පනා කරා දැන් මොකද කරන්නේ ලීෆ්ලට් ටික එක්ක. මං ගුවා මේ මදු. යන් අපි දෙන්න යන් ගිහලා බෙදමු ගුවා. මායේ අය ගිහිලි ඉවර වෙලා කලින් නාට්‍ය ඉවර වෙන නාට්‍ය ඉවරනකොට එයි මායේ දෙපැත්ත ඉඳගෙන අපි දෙන්න ලීෆ්ලට් බෙද්දා. එදා බෙදලා රෑ එනකොට අපි දෙන්න හොඳටම තෙමුණා මඩ ජරා ගම් වතුර වගේ එකේ පිඟි පිඟි ආව මට මතකයි පිටකොටුවේ වීදිය ඇස්සේ. මං කල්පනා කරා ඒ මම එයාට දෙන දුක් සහ මෙයා මොන කර්මයක්ද මගෙත් එක්ක මේ විඳින්නේ කියලා සහ ගොඩක් දේවල්. ඒ කියන්නේ මිනිසා එයා දුක් විඳිනවා කියලා මම කල්පනා කරනවා. ඇයි මේ මං වගේ පිස්සෙක්ට මේ වෙලා ඉරලා. ඉතින් ඒ දෙන හයිය එහෙම මේ අප්‍රමාණයි කියලා වැඩක් නැහැ මේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඉතින් මගේ වගේ අපිලිවෙල මම දවසේ ඒ කියන්නේ දවස් මම මෙහෙමනේ මම බැංකුවේ වැඩ කරන බැංකුකාරකෙද වැඩ කරනකොට මං කරවලේ ගෙදර ගිහලා කරවලේ වැඩ දීලා කරවලේ එන එක්කනේ. එතකොට මේ ගෙදර වැඩ කිසිද මම බලන්නේ මම කරන්නේ නැහැ. එතකොට මේ එතකොට එයා තමයි ගෙදර පිරිමියා විදිහට ගෙදර වැඩ කරන්නේත් එයා. එතකොට මම මොන හරි කරන්න ඕනේ සුද්ධ කරන වැඩක් තියෙනවනේ ඒව කරන්නේත් එයා. වීකෙන්ඩ්ස් වල ඒත් මම නැහැනේ. මම එහෙම යනවා දුවනවා මේව කරනවා. එතකොට එයා තමයි මේ හැමදේම බැලන්ස් කරන්නේ හැමදේම කරන්නේ. ඉතින් එයා දෙන ශක්තිය කියලා වැඩක් නැහැ මේ මම දන්නේ නැහැ මේ මේ එක මොහොතක මට කියන්න හිතෙනවා මේ අනේ මන්දනේ කොහොම මේව කරනවද දන්නේ පව් කියලා තමයි ඉතින් මට හිතෙනවා. ඔව් ඒ කියන්නේ ඇත්තරම මේ යව නිදහස් කරන්න බෑනේ ඒ තරම්. ඒ කියන්නේ ඒ තරම් මට පව් නිදහස් කරා කියන්නේ මං හිතන්නේ තිලි නිදහස් වුණොත් මේ දිනුදු කියන සාර්ථක වේදිකා නාට්‍ය කරන මේ සාර්ථක ලේඛකයා මෙන්න මේ විදිහට මාත් එක්ක ලස්සට බෙමසේ හැල්වෙන් කතා කරගෙන ඉඳී කියලා. ඔව් ඒ කියන්නේ මේ ඇඳුම අයන් කරන එකින්ද ඔක්කොම අයන් කරලා පැක් එක තියෙනවා මම තියන්නේ මම නිදාගෙන බහින් විතරයි. උදේ මම නැගිටින්නේ 5:00 6ට. එයා ඉතින් 4 ඉඳලා නැගිටලා කොහොමද මම එතකොට මට තියෙන ඇඳුමට බැහැලි වෙලා නිදිමතේ මේව කරන් යන්න විතරයි මයි තියෙන්නේ. ඉතින් මම ලකි සහ මේ එයාට thank you shopping. පින් අපගෙන ස්තුති කියන වචනේ මදි නේද? ඒ කියන්නේ අපි ස්තුති නොකියමු. කියන්නේ මේක මේ 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 තිලිනිට මම එදා බලපු දෙය තමයි මේ මේ සාර්ථකත්වයේ පිටිපස්සේ ඉන්නවා නම් දෙමව්පියන්ගෙන් පස්සේ ඇත්තටම මිනිස්සෙක්ගේ තියෙන මේ වැඩත් එක්ක සාර්ථකත්වයක් තියෙනවා නම් කලාකාරයෙක්ගේ සාර්ථකත්වයේ විශේෂයෙන්ම ලංකාවේ කලාකාරයෙක්ගේ විශේෂිතව විශේෂිත පදයක් කියන්නේ ලංකාවේ කලාකාරයෙක් සාර්ථක වෙලා තියෙනවා නම් ඒ මිනිස්සයා සාර්ථකත්වයත් එක්ක සතුටින් ඉන්නවා නම් ඒ පිටිපස්සේ මං හිතන්නේ මෙන්න මේ වගේ ආදරණීය චරිතයක් අනිවාර්යෙන් ඉන්නවා. එහෙනම් ජිනිදු බොහොමත්ම ස්තුතියි පොතකින් එහා අපේ මුතු අයියා කතා කරලා කතා කරාට පස්සේ මුතු අයියොන්න අපි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අද ඉවර කරනවා. ඉතින් ආරාට පස්සේ අපේ චමිල් අයවත් එක්කගෙන ඇවිල්ලා ඉවර වෙලා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අපිට ඉදිරිපත් කරාට. එහෙනම් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අර්ගලේ භූමියේ ඉඳලා මාෂි හේමපාල පේචියත් එක්ක එකතු වෙලා ඔයාලා මෙච්චරලා ගොඩක් වෙලාද පෑ එකමාරක් විතර අපි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඉතින් ඒවත් එක්ක කරාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලට. මේ වගේම තමයි චමිල් අයියා ඔයාලට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා අපේ ජිනිදුට හයියක් වෙන්න. ඒ වගේ මට හයියක් වෙන වෙලාවට ආවට අපිට ලොකු ගෞරවයක්. ඇත්තටම ජිනිදු බොහොමත්ම ලොකු ගෞරවයක් අපිට චමිල් අයියා මෙතෙන්ට එක්කන් ආපු එක ගැන ඔයාලට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔයා කරන වැඩ.
අනිවාර්යෙන් ඔයා කරන වැඩ කටයුතු අනාගතේ සාර්ථක වෙන්න කියලා පොත් මේ ටීම් එකත් පොතකින් එහා අපි ටීම් එකම සුවපත් කරන චමිලට ඒ වගේ තමයි ජිනුදුරත් අපි ආයේ දවසක මෙතන මේ වගේ නෙමෙයි තවත් අපි ප්‍රාර්ථනා කරමු නේද අපේ වේදිකා නාට්‍ය වගේම මේ පොත් කලාව මේක ගොඩක් දුර යන්න කියලා අපි ජිනුදුරත් සුවපත් කරනවා අපේ ටීම් එකෙන්ම පොත් මේ ටීම් එකෙන්ම මුතු අයියා ඇතුළු අපි හැමෝම සුවපත් කරනවා ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙන්න මේට වැඩි අවස්ථාව ලැබෙන්න කියලා බොහොම සුදු ඇතර මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ එකක් මේ අපි ශේෂ්ත්‍රේ නවකයේ විදිහට මේ සමහර කාලවලට ජීවිතේ සහ මේ දවස්වල මේ කලාව ඔක්කොම ෆ්ලැට් නේ ඔක්කොම එන්නේ වෙනම රේකිය. ඒතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙම කතා කරන එකකින් තමයි අර ගැස්සිලා මේක බවුන්ස් වෙලා මෙහෙම වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේක මට මාර ලොකු දෙයක් මේක. මට හරි වටිනවා. මට මේක ලොකු අවස්ථාවක්. මට මාර මං හරි ඉතාලම අගය කරන හරි වටිනම දෙයක් මට මේක. Thank you so much. ඒක කියන්නේ මේ 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 මොහොතේ ගත වෙන මොහොත හරි වෙනස් මොහොතක්. අනිත් එක මේ ඔයගොල්ලෝගේ කාලය ශ්‍රමය මුදල් ඔක්කොම කැප කරගෙන මෙතනට එන එක මං තවත් ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ කිසිම ඵල ප්‍රයෝජනයක් මූල්‍ය ප්‍රතිලාභ මුකුත්ම නැති සමාජයට වැඩක් ගන්න පුළුවන් මෙහෙම වැඩසටහන ඇති වෙන එකත් ආණ්ඩුවට කරන්න බැරි දේවල් ඔයගොල්ලෝ කරන එකත් ඒක මේ සහ මෙහෙම කලාකරුවන් සහ මෙහෙම මිනිස්සු මෙහෙම වෙනස් ඉදිරිය හිතන උදේ හවස වැඩට ගිහිල්ලා නිදාගන්නේ නැති වෙනස් අපූර්ව මුක්කුදෝන්ගේ වගේ ජීවිත කොටාසයක් කියන මිනිස්සු වගේක් ලංකාවේ ඉන්නවා කියලා ඉවර වෙලා එහෙම කියන එක හොයාගන්න එක සහ ඒකටත් ඔයගොල්ලෝගේ ටීම් එකටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාවටත්. එහෙනම් ඉතින් අපි නම් යන්නේ අනිකන් නෙවෙයි ලස්සනම ලස්සන ගීතයක් එක්ක තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි මේ ගීතයත් එක්කම පොත්මි පොතකින් එහා මාෂිත් එක්ක ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නයි හදන්නේ. මේ ලස්සන ගීතේ අපේ චමිල් අයියාගෙන් තමයි එකතු වෙන්නේ. මේ ගීතේ මොකද්ද කියලාත් අපි චිනුදු කියන ගමන්. එහෙනම් ඉතින් හැමෝම සතුටින් ඉන්න hina වෙලා ඉන්න මාෂිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ආයෙත් දවසක මේ වගේම ලස්සන වැඩසටහනක් එක්ක එකතු වෙලා ඉන්න. මම හිතන්නේ අපි ඊළඟ සතියේ එක්කන් එන පරිපූර්ණ කියන ඔයාලා ගොඩාක් ආදර කරන කවියෙක් බලාපොරොත්තුගෙන මං කියන්නම් කවුද කියලා ඉවරලා ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක්. එහෙනම් ඉතින් ජිනදු මෙන්න අවස්ථාව. ඔව් මේක මේ හිතුමතේ ආදරයේකේ සින්දු ගොඩාක් තියෙනක එක චූටි පාට් එකක් විතරයි. අපේ හිත ඇතුලේ අපේ එක එක අපි ඔක්කොම හිත ඇතුලේ ඉන්නේ කවුද කියලා තමයි මේක කියන්නේ. කියන්නේ හිත ඇතුලේ ඉන්න කට්ටිය ගැන තමයි මේ මේ මේක චූටි විනාඩි පොඩි එකක්. හරි. හරි ලස්සන සින්දු. සර්පයෝ සර්පයෝ සිත්වල උපදින සර්පයෝ 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 සිත්වල උපදින සර්පයෝ ටුර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 ු අල්ලන්නට බැරි සර්පයෝ ඊලා කරගෙන ඉන්නවෝ අල්ලන්නට බැරි සර්පයෝ කරගෙන ඉන්නවෝ දල්දාගෙන හොයා පියෝ දල්දාගෙන හොයා පියෝ තරර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 ර
උපදින සර්පයෝ 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 හිත්වල උපදින සර්පයෝ 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 හිත්වල උපදින සර්පයෝ 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 හිත්වල උපදින සර්පයෝ